සද්ධර්මශ්‍රවණාලාභී කාරුණික ගුණගරුක පින්නතුනි, මේ මොහොතේදී මේ පින්වන්ත පිරිස සූදානම් වන්නේ අප භාග්‍යවතුන් වහන්සේගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ ඒ උතුම් අමා බණ පදයක් ශ්‍රවණය කරන්නටයි. ඒ නිසා හැමදෙනාම සති සම්පජන්න කාරීත්වයෙන් යුක්තවම මේ අමා බණ පදය ශ්‍රවණය කරන්නට පත්තෙන් තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් සාදුකාර පවත්වමින් නමස්කාර පාඨය සජ්ජායනා කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තිසරණ ගමනං සම්පුන්නං, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කත්වා අප්‍රමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, යතෝ කෝ ආවුසෝ අරිය සාවකෝ, ආහාරංච පජානාති, ආහාර සමුදයංච පජානාති,
ආහාර නිරෝධංච පජානාතේ ආහාර නිරෝධ ගාමිනී පටිපදා පජානාතේ එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝතේ උජුගතස්ස දිට්ඨි ධම්මේව අවෙච්ච පස්සාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මති. එසේනම් ධර්මාශ්‍රවණලාභී ගුණගරුක කාරුණික පින්නතුනි, වැඩ ඉඳින්නා වූ අපේ පින්වන්ත මෙහෙණින් වහන්ස, අද දවසේදී අපේ පින්වන්ත කරුණාපාලි උපාසික පින්වන්ත මෑණියන් වහන්සේ මූලිකත්වයේ දරාගෙන මේ මොහොතේ අද මේ ධර්ම දහානය මුළු විශ්වය පුරාම ශ්‍රවණය කරන්නට සලස්වන්න එක කාරණාවක් ඒ පින්වන්ත මෑණියන් වහන්සේ ආරම්භණය කරගත්තා. 2017 5/27 වන දින උපත ලැබලා 2023/18 වන දින ඒ පින්වන්ත මෑණියන් වහන්සේ අතුරෙන් සහ ඥාති හිතයිසීන් අතුරෙන් සමුගත්තා වූ ඒ ආදරණීය තමන්ගේ මුණුබුරාවන කේඩී චනිල සස්සර පුතුණුවන්ගේ මළගිය ප්‍රාණකාරයා සිහිපත් කරගෙන තමයි අද මේ උත්තම ධර්ම දානේ මේ ආකාරයෙන් පවත්වන්නට සිද්ධ කරන්නේ. ඒ නිසා කරුණාවන්ත පින්නතුනි, අපි සති සම්පජන්නකාරීත්වයෙන් යුක්තව මේ ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. ඒ නිසා හැමදෙනාම සිහිය හොඳට පවත්වාගෙන මේ ඇහෙන බණපදය තමන් හරියට මල් මාලයක් කමුණනවා වගේ මේ මොහොතේ හොඳට ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට ඒ දහම් කමඨහන් ටික ඒකාබද්ධ කරගෙන මේ යාවත් කාලින වෙන ජීවිතය ප්‍රතිපදා ගමන සම්පූර්ණ කරගන්නට තෝතැන්නක් කරගන්නට. ඒ නිසා හැමදෙනාම සති සම්පජන්නකාරීත්වයෙන් යුක්තවම ධර්මයේ ශ්‍රවණය කරන්ට මේ වෙලාවේ වීර්යවන්තවන්ට. ඒ නිසා අපි කාටවත් පින්නතුනේ භාවනා කරාට බණ ඇහුවට අපිට මේ සමාධිගත හිතක් ඇති කරගන්න බැරි කාරණාවක් තියෙනවා. පළවෙනි එක තමයි අපේ ජීවිතය තුළ අපි මේ හිත සමාධිමත් නොවන්නේ අපි හරියට ප්‍රාතිමෝක්ෂ සම්වර සීලය නැත්තම් තමන් ආරක්ෂා කරගන්නා වූ නිති සීල් ටික හරි විදිහට අපි ආරක්ෂා කර නොගැනීම. දෙවැනි කාරණාව තමයි අපේ ඉන්ද්‍රිය සම්වර සීලය. තුන්වෙනි කාරණාව තමයි භෝජනයේ පමණ නොදැන ජීවත් වෙන එක. හතරවෙනි කාරණාව තමයි නිදි දුරු කිරීමෙන් අපේ ජීවත් වෙන එක. මේ කාරණා ටික අපි හරි විදිහට අපේ ජීවිතයට ඒකාබද්ධ කරගත්තේ නැත්නම් පින්නතුනි, අපි බණ ඇහුවට භාවනා කරාට අපේ හිත ඒකාග්‍ර කරගන්න සමාධිමත් හිතක් කරගන්න අපිට නොහැකි වෙනවා. ඒ නිසා හැමදෙනාම මේ මොහොතේදී අදිෂ්ඨාන කරගන්නට අපි ආවරණය කරන්නා වූ පංච නීවරණ ධර්ම ටික යටපත් වෙලා මේ මොහොතේදී උපදිලා තියෙනා වූ ඒ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ධර්ම ටික වැඩි දියුණු වෙලා මේ මොහොතේ කුසල්සිත වැඩි දියුණු කරගෙන අමා නිවන් දොරටුවේ විවර කරගන්නට මේ මොහොතේ අවකාශය ලැබේවා කියලා අදිෂ්ඨාන ඇති කරගන්න හැමදෙනාම. අද දවසේදී මම ධර්ම දේශනාව සඳහා තෝරාගත්තේ සම්මා දිට්ඨි සූත්‍රයේ ඇසුරෙන් එන ගාථා පාඨයක්. අපගේ අමා මෑණී ලෝතුරා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන සමයේදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා ආරම්භණය කරගෙන තමයි මේ සම්මා දිට්ඨි සූත්‍රය දේශනා කළේ. එක්තරා භික්ෂූන් වහන්සේලා පිරිසක් සාරිපුත්‍ර මහරහතන් වහන්සේගෙන් අහනවා, පින්නතුනි
සාරිපුත්‍ර මහරහතන් වහන්ස සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට අපිට තව කාරණා තිබේද කියලා. දැන් මේ පින්වන්ත පිරිසත් හැමදෙනාම දන්නවා සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. සම්මා දිට්ඨිය ඇත්ත ඇතිසැටියෙන් දැකීම. එහෙනම් ඇත්ත ඇතිසැටියෙන් දකින්න ඕනේ මම කුමන කාරණා දිහාද? අපි හොඳටම දන්නවා අපි ඇත්ත ඇතිසැටියෙන් දකින්න ඕනේ මේ චතුරාර්ය සත්‍ය ධර්ම පිළිබඳව. අපි ලෞකික ජීවිතය ගත කරද්දී අපි විවිධාකාර විදිහට ඇත්ත ඇතිසැටියෙන් දකින්න අවස්ථා ඕන තරම් තියෙනවා. නමුත් අපි ලෝකෝත්තර භූමියට පිළිපන් පිරිස හැටියට, ඒ මාර්ගයේ යන්න උත්සාහ කරන පිරිස හැටියට සම්මා දිට්ඨිය අපි හරි විදිහට අධ්‍යයනය කරනකොට ඇත්ත ඇතිසැටියෙන් දැකීම, නිවැරදි දැකීම කියලා කියන්නේ පින්නොතුනේ මේ චතුරාර්ය සත්‍ය ධර්ම පිළිබඳ මනා අවබෝධයක් අපි ඇති කර ගැනීමයි. ඒ නිසා සාරිපුත්‍ර මහරහතන් වහන්සේගෙන් මේ භික්ෂු සංඝයා අහනවා සම්මා දිට්ඨිය ඇති කර ගන්නට තව කාරණා තිබේද කියලා. ඒ වෙලාවේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දේශනා කරනවා පින්නොතුනේ යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ ආහාරංච පජානාති යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ. මේ ආහාරය කුමක්ද කියලා අවබෝධයක් තියෙනවා නම්, ඒ වගේම ආහාර සමුදයංච පජානාති මේ ආහාරයේ ඇතිවීම කුමක්ද කියලා අවබෝධයක් තියෙනවා නම්, ඒ වගේම ආහාර නිරෝධය කුමක්ද කියන අවබෝධයක් තියෙනවා නම්, ඒ වගේම ආහාර නිරෝධ ගාමිනී පටිපදා පජානාති මේ ආහාරය නිරෝධය කරගන්න මාවත මාර්ගය කුමක්ද කියලා දන්නවනම්, ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්මා දිට්ඨියට පත් වෙන පුද්ගලයෙක් බව සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේ භික්ෂු සංඝයා ආරම්භණය කරගෙන දේශනා කරනවා. උන්වහන්සේ නැවතත් දේශනා කරනවා, මේ ප්‍රශ්න ටික මහනවා නැවතත් පෙරලා මේ භික්ෂුන් වහන්සේලාගෙන් ආහාරයේ හට ගැනීම කුමක්ද, ආහාරය කුමක්ද, ආහාරය ඇතිවන්නේ කුමක් පදනම් කරගෙනද, ආහාරය නිරෝධය කරගන්නේ කෙසේද, ඒ මාර්ගය කුමක්ද අපිට ගමන් කරන්න තියෙන නිවැරදි ආකාරයෙන් දැනගෙන. මේ ආකාරයෙන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දේශනා කරනකොට උන්වහන්සේ දේශනා කරනවා නැවතත් මේ භික්ෂු සංඝයාට චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා. චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා. ආහාරය හතර ආකාරයකින් අපි දකින්නට අවශ්‍යයි කියලා දේශනා කරනවා. දැන් පින්නොතුනි බලන්නට අවශ්‍යයි අපි මේ ආහාරෝ ආහාර තීති කියනකොට මේ ආහාර කියන වචනේ තේරුම කුමක්ද කියලා. ආහාරෝ ආහාර තීති කියද්දී ආහාරය කියන වචනේ තේරුම කුමක්ද කියලා අපි මනසේ අවබෝධයක් ඇති කරගන්නට ඕනි. ආහාරය නැමැති වචනේ තේරුම තමයි පින්නොතුනි යම් ඵලයක් ගෙන දෙනවා නම්, හට ගන්නවා නම්, එතන ආහාරයම තමයි ඇති වෙලා තියෙන්නේ. ඒතකොට අපි දන්නවා හොඳටම සතර ආහාර වර්ග ටිකක් අපිට තියෙනවා. පළවෙනි එක කබලින්කාරෝ ආහාරෝ, කැබලි සහිත ආහාර. දෙවෙනි ආහාරය තමයි ස්පර්ශ ආහාරය, නැත්නම් අපි පස්ස කියලා හඳුන්වනවා. ඊළඟ ආහාරය තමයි පින්නතුනේ මනෝ සංචේතන ආහාරය. ඊළඟ ආහාරය තමයි පින්නතුනේ විඥාන ආහාරය. මෙන්න මේ ආකාරයෙන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ භික්ෂු සංඝයාට මේ සතර ආහාර වර්ගය පිළිබඳ අවබෝධයක් ඇති කරලා දෙනවා. දැන් අපි බලන්න ඕනේ පින්නතුනේ ආහාරංච පජානාති මේ ආහාරය කුමක්ද කියලා බලනකොට, දැන් බලන්න ඕනේ අපි කුමක්ද මේ ආහාරය කියලා. දැන් මේ සූත්‍රය තුල විවිධ ආකාරයෙන් මේ ආහාරය පිළිබඳ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් අපි හොඳටම දන්නවා කබලින්කාර ආහාර කිව්වහම කැබලි සහිත ආහාර. දැන් මේ පින් ඇත්තොත් වේල් තුනක් ආහාර හැටියට ලබා ගන්නවනේ නේද? ඒතොර මේ වේල් තුන ඇතුළත තියෙන මොනවද? මුං ඇට තියෙන්න පුළුවන්, කව්පි තියෙන්න පුළුවන්, කඩල තියෙන්න පුළුවන්, බත් තියෙන්න පුළුවන්, විවිධාකාර වූ ව්‍යංජන තියෙන්න පුළුවන්, කබලින්කාර ආහාර. ඒ එක ක්‍රමවේදයක්. දැන් අපි ඔක චුට්ටක් ඉස්සරහට කියලා බලපුවාම තව විදිහකින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කුමක්ද? මම අපි කියන මෙන්න මේ සත්පුද්ගල භාවය. මම කියන කෙනා අපි කියන කෙනත් මේ ආහාරයෙන්ම තමයි
ඇති වෙලා තියෙන්නේ. ඒතර අපි බලන්න ඕනේ මේ කබලින්කාර ආහාරය කියන්නේ කුමක්ද කියලා. ආහාරෝ ආහාර තේතේ කියන්නේ අපි දන්නව දැන් ඵලයක් ගෙන දෙන නිසාම මේක ආහාරයක් බවට අපිට පත් වෙනවා. දැන් අපි බලන්න ඕනේ පින්නතුනි මේ ආහාරය ගත්තාම දැන් අපි ප්‍රාථමික මට්ටමේ ඉන්න සත්තු ටිකක් ඉන්නවා අපිට. කවුද? හරක් ඉන්නවා, කුකුල්ලෝ ඉන්නවා, ඌරෝ ඉන්නවා නේද? හාවෝ ඉන්නවා. මේ ආදී වශයෙන් අපි මොකද කරන්නේ ජන සමාජයේ මිනිස්වද? මාංශ අනුභවයක් සිද්ධ කරනවා. දැන් අපි කුකුලෙක් කෑවයි කියලා කුකුලාගේ අතපය අපේ ඇඟේ හැදෙනවද? නැහැ. දැන් ඊට ඉහළ මට්ටමේ ඉන්නා වූ සිංහයෙක්, කොටියෙක්, ප්‍රාථමික මට්ටමේ ඉන්නා වූ මේ මුවෙක් හෝ වෙනයම් සතෙක් ආහාරයට ගත්තාය කියලා ඔවුන්ගේ ඇඟේ මේ සත්තුන්ගේ කොටස් ටික ඇති වෙනවද? නැහැ. එහෙනම් ඒ ගන්නේ කුමක් ආරම්භණය කරගෙනද? මේ තමන්ගේ මේ කුස පුරවා ගැනීමේ චේතනාව ඇතිව තමයි, නැත්නම් අපි කියන බඩිගින්න, කුසගින්න නිසා තමයි මේ ආහාරය ඔවුන් ලබා ගන්නෙ. ඉතින් අපි හොඳට බලන්න ඕනේ එහෙනම් මම කියන කෙනා, අපි කියන කෙනා මොන යම් ආකාරයකද මේ ජීවිකාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ? දැන් මේ තාක් දුරට දැන් අපි උස් මහත් වෙලා තියෙනවා, ලොකු වෙලා තියෙනවා, මව් කුසේ ඉඳන්ම දැන් අපි මේ තාක් දුරට අපි ගමන් කරලා තියෙනවා. එහෙනම් අපිව පෝෂණය වෙන්න අපිට මොනවද අවශ්‍ය වෙලා තිබ්බේ? මේ ආහාර වර්ග ටික. දැන් මොනවද ආහාර වර්ග ටික අපිට තියෙන්නේ? කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර සහ පස්ස විඥාන ආහාර කියන මෙන්න මේ කොටස් ටික. දැන් අපි දේශනා කරා පුතේ අනාත්ම වූ ඵලයක් ගෙන දෙන නිසා මේකට ආහාරයක් කියලා කියනවා. දැන් අපි ආහාර නිසා අපිව නිර්මාණය වෙලා තියෙනවා නම් අපි දන්නවා දැන් හොඳට මහා භූත රූප හතරකුත් තියෙනවා. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඕකට එකතු වෙනවා මොනවද? වර්ණ, ගන්ධ, රස, ඕජා සහ වායෝ කියන මෙන්න මේ කොටස් හතරක්. එතකොට අපි ඔකට නමක් කියනවා. මොකද්ද? සුද්ධාෂ්ටක කියලා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මෙන්න මේ හතරත් එක්ක වුණාම අපි ඔකට කියනවා මොකද්ද? සුද්ධාෂ්ටක රූප කලාපලෙන් හැදුණු රූපයක් අපිට තියෙනවා. දැන් අපි හොඳට බලන්න ඕනේ දැන් මම කියන කෙනා, අපි කියන කෙනා අපි ඔය ආකාරයෙන් හඳුනා ගත්තට පස්සේ පුත්‍ර මාංශයේ පිළිබඳවත් අපි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකට නිදසුණක් හැටියට දේශනා කරන්න පුළුවන් එක්තරා මව සහ පියා තමන්ගේ ආදරණීය පුතත් එක්ක කාන්තාරයේ ගමන් කරනකොට ඔවුන් අරංගයේ බඩු බාහිර ආදී ඉවර වෙනකොට දැන් මොකද වුනේ? දැඩි කුසගින්නක් මේ අම්මටයි තාත්තටයි ඇති වෙන්න පටන් ගත්තා. දැන් තමන් ආදරණීයන් ලෙස ළඟ හදා වඩා ගත්තු, තමන්ගේ දෙතනේ කිරි ටික පොවල හදා වඩා ගත්තු, අත් දෙකේ කරගට එනකන් දුක් මහන්සියෙන් ජීවිකාව හම්බ කරලා හකලා ඒ හදාගත්තු තමන්ගේ ආදරණීය කවුද ඉන්නේ? පුත්‍ර රත්නේ අප සමග ගමන් කරනවා. දැන් බලන්න මේ කුසගින්නේ තියෙන ආදීනව කෙසේද කියලා. දැන් කුසගින්න වැඩි වෙනකොට කාන්තාරයේ ගමන් කරන්න පුළුවන්ද? අපිට ගමන් කරන්න බෑ. ඒ නිසා මොකද කරේ? තමන්ගේ පුත්‍රයාව දැක්ක මොකක් හැටියටද? ආහාරයක් හැටියට. ඒ දැකලා ඒ තමන්ගේ පුත්‍රයාව මොකද කරේ? මාංශ ආහාරයක් හැටියට මේ අඳෝනා දෙන ගමන්ම කෑග ගහ විලාප මැද තමන්ගේ පුතාව ඝාතනය කරලා මේ අම්මයි තාත්තයි ආහාරයක් හැටියට ගන්නවා. දැන් බලන්න පින්නතුනි මෙතන තියෙන්නේ කුමක්ද කියලා. දැන් මේ කාන්තාරයේ ගමන් කරන්න අවශ්‍ය නිසා තමයි මොකද කරේ? මේ තමන්ගේ පුතාව ආහාරයක් හැටියට මේ අම්මයි තාත්තයි ලබා ගත්තේ. දැන් බලන්න ඕනේ එතකොට අපිට මේ කබලින්කාර ආහාර ටික කතා කරනකොට අපිට සවිඥානික රූපයක් ගෙනත් දෙන මෙන්න මේ අපේ රූපය අපිට හදන අවශ්‍යයි මොනවද? ආහාර ටික. දැන් අපි අම්මගේ කුසේ ඉඳන් අම්මත් ගර්භාෂයේ ඉන්න කාලේ ඉඳන් මොනවද ගත්තේ? ආහාර ටික ගත්තා නේද? ඊට පස්සේ මොකද වුනේ? ඉපදුනාට පස්සෙත් මව් කුරු ටික අම්මා තබලා දුන්නා. ඊට පස්සේ ඉඳුල් කට ගෑවා. ඊට පස්සේ නොයෙක් ආකාරයේ මොකද කරේ? ආහාර ටික අපිට ලබලා දීලා දැන් අපිට ආහාර නැතුව ඉන්න පුළුවන්ද? කබලින්කාර ආහාර ටික බෑ. අපේ භාග්‍යතුන් වහන්සේට පස්සේ අඩ මාසයක් නිරාහාර වෙන්න පුළුවන් කාටද? සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට පවණයි මේ ආහාරය නැතුව. අපිට දවස් 7ක් 8ක් ගියොත් එහෙම මොකද වෙන්නේ?
දිව්‍ය ලෝකෙන් ගෙනාලා සේලයින් ටික දුන්නා, දිව්‍ය භෝජන දුන්නා, අපිව නැකිටවන්න පුළුවන්ද පින්නතුනි? අපිව නැකිටවන්න බෑ. ඒ නිසා අපි හොඳට මේ කැබලි සහිත ආහාර ටික පිළිබඳ මනා අවබෝධයක් තියෙන්න ඕනි. දැන් අපි ඕක තව චුට්ටක් විග්‍රහ කරලා බැලුවොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයෙන්ගේ මම හැදුනා නම්, අපි හැදුනා නම්, පඨවි කියන්නේ මොනවද? තද දේවල්. දැන් මගේ ශරීරයේ මොනවද තියෙන කියලා බලන්න ඕනි. පඨවි. ආපෝ කියන්නේ මොනවද? වැగిරෙන දේවල් ටික. තේජෝ කියන්නේ සීතල සහ උෂ්ණ කොටස් ටික. වායෝ කියන්නේ වායෝ කොටස් ටික. දැන් බලන්න ඕනේ එතකොට මම ගන්නා වූ ආහාර මොන වගේද හැදිලා තියෙන්නේ කියලා. දැන් එදිනදා ජීවිතය තුළ මේ පින් ඇත්ත මොකද කරන්නේ? විවිධාකාර එළවලු වර්ග, ධාන්‍ය වර්ග අරගෙන ඇවිල්ලා හක් කියලා රස කරලා ව්‍යංජනයක් හදාගෙන ආහාර බවට පත් කරලා ඒක තමන්ගේ කුස පුරවා ගන්නවා. දැන් මේ ආහාරය කොහෙන්ද හටගෙන තියෙන්නේ එතකොට? ඵලයක් හටගන්න නම් යම්කිසි කොටසක් ධාතු ටිකක් අපිට අවශ්‍ය වෙනවා. දැන් අපි හිතමු දැන් මේ අත්වලින් මොකද කරන්නේ? ගෙදර විවිධාකාර ගොවිතැන්පත් කරනවා නේද? මඤ්ඤොක්ක හිටවනවා. එතකොට විවිධාකාර ඇට වර්ග හිටවනවා නේද? ඒ හිටවපුවහම මොනවද අවශ්‍ය කරන සාධක ටික? ඒ ඵලය හටගන්න, ගහ නිර්මාණය වෙන්න පොහොර ටික අවශ්‍යයි, ජලය ටික අවශ්‍යයි නේද? එතකොට අපිට හිරුවෙලියේ වාතය කොටස් ටික අපිට අවශ්‍ය වෙනවා. ඒ ආකාරයෙන් එතන බලපුවහම මොනවත් එක සංකල්පය වෙලා තියෙන්නේ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් ටිකෙන් තමයි මේ ගහත් නිර්මාණය වෙලා හැදිලා අපිට දැන් ඵලයක් ගෙනත් දීලා අපි ඒ ඵලයක් මොකද කරන්නේ? වෑංජනයක් බවට පත් කරාදීත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් ටිකම සංකල්පණය කරලා තමයි අපි ආහාරයක් හැටියට පිසගෙන මොකද කරන්නේ? අපි ඒක රස කරලා කන්නේ. මැෂින් එකට දාලා දෙපැත්තට අමරලා මොකද කරන්නේ? හොඳට ගන්නවා ඉතින් නේද? දැන් මේ ආහාරය පිළිබඳ අපි හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕන පින්නතුනි නේද? ඒතර සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් තමන් එදිනදා කන බොන ආහාර ටික පිළිබඳව කබලින්කාර ආහාර ටික අතර ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඕක ගැන හිතන්න මානසිකාර කරන්න වෙලාවක් නැහැ. ඉක්මනටම කාලා කාලාහක් කියලා අනිත් පැත්තට මොකද කරන්නේ? නිදා ගන්න එකක් අපි කරනවා නේ. නමුත් අපි මේ මානසිකාර කරන්න පටික්කුල මානසිකාරය අපිට තියෙනවා භාවනා කර්මස්ථාන තුල මේ ආහාරය පිළිබඳව අපි හඳුනා ගන්නට නේ. ඒ හිඳ ඔය ආකාරයෙන් අපි කබලින්කාර ආහාර පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කර ගන්නට අවශ්‍යයි. ඊට පස්සේ අපිට තියෙන ආහාර වර්ගයේ මොකද්ද? ගැඹුරුම දේ මොනවද? ස්පර්ශ ආහාරය නැත්තම් පස්ස ආහාරය. පස්ස ආහාරය නිසා අපිට මොනවද ලැබෙන්නේ? වේදනා හා සංඥා කියන කොටස් දෙක අපිට ලැබෙනවා. ඒ වේදනා හා සංඥා කියන කොටස් දෙක ලැබෙන නිසා එතෙන්ට අපි කියනවා මොකක්ද? ආහාරයක් කියලා අපි හඳුන්වනවා. දැන් බලන්න ඕනේ එතකොට මේ පස්ස ආහාරය කිව්වහම කොහොමද මම මේක දැන් ලබා ගන්නෙ කියලා. දැන් අපි ස්පර්ශ වෙන්න නම් මොනවද තියෙන්න ඕනේ? ආයතන ටික අපේ විවෘත වෙලා තියෙන්න අවශ්‍යයි. දැන් මෙතන බලවන්නකෝ, කබලින්කාර ආහාරය නිශ්චය වෙනවා මොකේදද? පස්ස ආහාරයට. අර කැබලි සහිත ආහාර ටික අරගෙන අපි දැන් හොඳට උස්මහත් වුණා. දැන් මොකද වෙන්නේ? එතනින් එහාට පයින්නවා දැන් පස්ස නැත්නම් ස්පර්ශ ආහාරයට. කොහෙන්ද ගන්නෙ අපි? ඇස තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, තව මොනවද තියෙන්නේ? දිව තියෙනවා, කය තියෙනවා. ඔක්කොම ටික මනසට කැටි වෙලා එනවා. සලා ආයතන, සලායතන කියලා අපි මේවා හඳුන්වනවා. දැන් කොහොමද මේ ඇස ආහාරය ලබා ගන්නෙ? දැන් අපි ඔක චුට්ටක් බලන්න අවශ්‍යයි. ඇසින් වේදනා හා සංඥා කියන කාරණා ටික අපි කොහොමද ලබා ගන්නෙ? භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය හරහා දේශනා කරනවා පින්නතුනි හරියට හැම ගහපු එළදෙනක් වගේ කියලා. එයි. දැන් අපි හැම ගහපු එළදෙනක් ජලයේ හිටියොත් මොකද වෙන්නේ? ජලයේ ඉන්නා වූ විවිධාකාර සත්තු ටික මේ අර හැම ගහපු එළදෙනට මොකද කරන්නේ? වේදනාව ඇති කරවනවා. ඇවිල්ලා හක් කියලා හැමට කොටනවා. දැන් මොකද කරන්නේ? ඒ එළදෙනම ගොඩබිමේ හිටියොත් එහෙම නිදැල්ලේ මොකද වෙන්නේ? ආකාශයේ හැසිරෙනවා විවිධ සත්තු නේද? කපුටු හැසිරෙනවා, ගිජුලිහිණිය හැසිරෙනවා. මේ ඇවිල්ලා මොකද කරන්නේ? අර එළදෙනට මොකද කරන්නේ? ස්පර්ශයක් කරනවා නේද? වේදනාවක් ඇති කරනවා. ඒ වගේ මේ හැම ගහපු එළදෙන ගහකට හේතුනොත් මොකද වෙන්නේ ගිහිල්ලා? ඒ ගහේ ඉන්න ඕ කෘමි සත්තු මොකද කරන්නේ? අර එළදෙනගේ ඇඟට වහනවා නේ? වහලහක් කළා එතනත් වේදනාවක් ඇති කර ගන්නවා.
ඒ වගේම ඒ එළදෙන ගිහිල්ලා තනතිල්ල නිදාගත්තොත් මොකද වෙන්නේ? ඒ ආකාරයෙන්ම සතු ටික ඒ ඇඟේ දැවටෙනවා, වේදනාව ඇති කරනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි මේ ස්පර්ශ ආහාරයත් අපි ලබාගෙන තියෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව තුළ සූත්‍රය තුළ දේශනා කරලා තියෙනවා. දැන් මේක දේශනා කරන්නේ කවුද? භික්ෂු සංඝයාට, සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. දැන් බලන්න ඕනේ නම් ඇස යම් තැනක හටගනීද එතන අපිට මොකක් තියෙන්නේ? භවයක්ම තියෙනවා. දැන් අපි හොඳට බලන්න ඕනේ, අපි දැන් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන කුමක් නිසාද? අපේ කුසලයක් නිසා කියලා මේ පින්වන්ත පිරිස කියනවා නේද? පෙර සංසාරේ කරපු කුසලයක් බලවත් වෙච්ච දැන තමයි මම මේ මනුස්ස ලෝකෙට ආවේ. හැබැයි එක දෙයක් තියෙනවා. කුමක්ද? තණ්හාව. අපි තණ්හාව නිසාම තමයි මොකද උනේ මේ මනුස්ස ලෝකෙට දැන් ආවේ. මොනවද තණ්හාව? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, පොට්ටම්බ කියන මෙන්න මේ පංචකාමයන්ට අපි ඇලුනා. ඇලිච්ච දැන මොකද උනේ? නැවතත් මනුස්ස ලෝකයටම අපි ගහගෙන ආවා. කාමාවචර භූමි 31 තලයෙන් දැන් මනුස්ස ලෝකේ අපි උප්පත්තිය සකස් කරගෙන තියෙනවා. දැන් ඒ කාලෙත් මේ ආහාර ටික අපි ගත්තේ නැද්ද? ගත්තා. කබලින්කාර ආහාර ටික ගත්තා, ස්පර්ශ ආහාර ටික ගත්තා, මනෝ සංචේතනා ටික ගත්තු නිසා තමයි නැවතත් භවයක් ඇති වෙලා විඥාන ආහාරයක් බවට දැන් මේ අපි ගමන් කරන්නේ. බලන්න හොඳටම සම්මා දිට්ඨිය ඇති කරගන්න මේ වෙලාවේ හොඳට සති සම්පජාන්නේ යුක්තව මේ සූත්‍රය හොඳට ශ්‍රවණය කරන්ද ඔබට එතකොට දැනේවි මම කවුද, අපි කවුද කියන කට්ටිය මේ කුමකින්ද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. දැන් එතකොට ඇසට මොනවද අපිට පේන්නේ? රූප. දැන් මාව දැක්කද? එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මාව දැක්ක එකක් නෙමෙයි කරේ, මොකක්ද කරේ? ඇසත් වර්ණ රූපයත් නිසා චක්කු විඥානය නැමැති හිත ඉපදුනා. ඒ හිත ඉපදුච්ච ගමන් මොකද වුනේ? මනෝ ධාතුව නැත්තම් සම්පටිච්ඡන හිත, ඒ අරමුණ පිළිගන්න හිත උද්දීපනය වුණා. ඒක මොකද උදේ? සම්පයුත්ත කානංච, සිතවිලි ටිකුත් ඒ ගමනම ඉපදුනා. එතකොට ස්වාමින් වහන්සේව හොඳට අපි දැන් මොකද කරේ? අඳුන ගත්තා. කොහෙන්ද අඳුන ගත්තේ? ඇසෙන් බලපු එකක්ද? ඇසේ තිබි මොකද්ද? මායාව පමණයි, රැවටීම පමණයි. නමුත් අපි රවට්ට ගත්තේ මොකද්ද? අපේ හිත. දැන් ඔක්කොම ටික එතෙන්ට අපි ලබා ගත්තා. දැන් ඔහොම එදිනදා ජීවත් වෙනකොට කොච්චර නම් ආහාරයක් හැටියට අපි අරන් තියනවද නේ? ඇස අපි චක්ුණා රූපං උපජ්ජන්ති මනාපං, උපජ්ජන්ති අවනාපං, උපජ්ජන්ති මනාපං අමනාපං කියලා අපි කොහොමද කරන්නේ? සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ හැටියට අපි මේ ආහාරය ලබා ගන්නවා. දැන් ඇසට ලස්සන රූපයක් ගැටුණොත් පින්නොතනි මොකද වෙන්නේ අපිට? අපි ඒ රූපයත් එක්ක ඇලෙනවා. අපි ඒ රූපේ කැත වුණොත් මොකද වෙන්නේ? ඒ රූපයත් එක්ක අපි ගැටෙනවා. ඒ රූපේ ලස්සනකුත් තියෙනවා, පොඩි කැතකුත් තියෙනවා. අපි ඒ ආකාරයෙන් දැක්කොත් මොකද වෙන්නේ? අදුක්කම සුඛ නේද? එවැනි වූ සිත් පරම්පරා අපි පහළ කර ගන්නවා. දැන් කොහෙන්ද ගත්තේ? ඇස ප්‍රසාදේ වුණා, එතන ඒ හිත විදිලා ගියා. හැබැයි චක්කු විඥානේ නැමැති හිත මොකද වුනේ? උද්දීපනයේ වෙච්ච නිසා මම ඒක තමන්ගේ හිතට සදාලම්බන ලෙස මොකද කරගත්තේ? ආරෝපණය කරගත්තා. ඒ නිසා පෙර මතකයන් හැටියට අපිට දැන් ඕන තරම් දේවල් ගලාගෙන එනවා නේ. දැන් පဋාහන සූත්‍රය හරහා දේශනා කරන්නේ කොහොමද? රූපායතනං චක්කු විඥාන ධාතුයානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ සද්ධායතනං සෝත විඥාන ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. ඔය ආදී වශයෙන් මොකද අපි කරන්නේ? මේ ආයතන හයෙම අරමුණු ටික ලබා ගන්නවා. කොහොමද? මනාපං අමනාපං, මනාපං අමනාපං යන ආකාරයෙන් අපි මේ විදිහට අර ගන්නවා. දැන් අර පිඹුරු ගොදුරු ගිලින් නැහැ, මොකද කරන්නේ? ওই විදිහට අරගෙන දැන් වමාර ගන්න බැරුව දැන් බලන් ඉන්නවා. දැන් බලන්න බුදුහාමුදුරුව උපමාවක් දේශනා කරන්නේ මොකද්ද? හැම ගහපු එළදෙනක්ට සමාන කරා. මොකද්ද මේ? පස්ස ස්පර්ශ ආහාරය නේ.
දැන් එතකොට මේ පින්නන්ත පිරිසකින් ඇහුවොත් එහෙම මේ ආහාරය කොතෙකුත් ඔබ ලබාගෙන තියෙනවද කියලා අපිට කියන්න පුළුවන්ද මෙතකයි කියලා? නෑ. දැන් අපි ඔබ පෙර සංසාරෙත් ගත්තු නිසා තමයි මොකද වුනේ මේ මනුස්ස ලෝකෙට අපි ඇවිදින්න තියෙන. දැන් මෙතන උද්දීපනය වෙන්නේ මොකද්ද අපේ? මොකද්ද? තන් හා ව. දැන් මෙතන පිළිබිඹු වෙනවා. දැන් බලන්නකො. කබලින්කාර ආහාරය නිසා මොකද වුනේ? එතන ඇති වුනේ මොනවාද? කබලින්කාර ආහාරය නිසා අපිට මොනවද ඇති වුනේ? නාම රූප ටිකක් ඇති වුණා. ඒක මොනවද ඇති වුනේ? සලායතන ටිකක් හටගත්තා. සලායතන නිසා මොකද වුනේ දැන්? පස්ස. මෙන්න මේ වේදනා සංඥා කියන සිතුවිලි එන්න පටන් ගත්තට පස්සේ පස්ස නැත්තම් ස්පර්ශ ආහාරයක් අපි ලබා ගත්තා. දැන් බලන්න මෙතන කොහොමද පටිච්ච සම්පන්න ධර්මතාවය අපි පටිච්ච සම්පන්නවම හිතන්නට අවශ්‍යයි. නැත්තම් මේ කාරණාව උඩින් හිතලා හරියන්නේ නැහැ. ආහාරය පිළිබඳ හොඳ මනා විග්‍රහයක් නුවණක් තීක්ෂණ බුද්ධියක් තියාගන්න අවශ්‍යයි අපි. එදිනෙදා අපි ආහාර ටික අතට ගත්තහමත්. එතකොට මම කවුද? මගේ දරුවා කවුද? මගේ අම්මා කවුද? මගේ තාත්තා කවුද? නේද? මගේ ආදරණීයයන් හැටියට මම ලං කරගන්න කෙනා කවුද කියලා හොඳ අවබෝධයක් ඇති වෙනවා. නේ? එහෙම ඇති වෙන්න නම් මේ සතර ආහාර වර්ග පිළිබඳ අපි මනා අවබෝධයක් ඇති කරගත යුතුයි. දැන් ඔයා ආදී වශයෙන් අපි මේ පස්ස ස්පර්ශ ආහාරය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට ඕනි. එතකොට අපිට හොඳට නුවණින්ම සති සම්පජන්න කාර්යත්වයෙන් යුතුවම අපිට මේ සලායතන ටික ගැන අවබෝධයක් ඇති කරගන්නට ඕනි. දැන් චක්කු විඥානයේ තුල මොකද වෙන්නේ? චක්කු සම්පස්සේ වෙනවා. එතන ස්පර්ශය ඇති වෙනවා. සෝත ස්පර්ශය සිද්ධ වෙනවා. ගහන ස්පර්ශය සිද්ධ වෙනවා. ජීවහා ස්පර්ශය සිද්ධ වෙනවා නේ. මේ ආදී වශයෙන් අපි මොකද කරන්නේ? මේ ආයතන හයේම අපි මොනවද ලබා ගන්නෙ? දුකම තමයි. අපි සැපයි කියලා මොනවද මේ හැමතිස්සෙම හොයාගෙන යන්නේ? දුක නේද? අපිට දෙයක් ලැබෙන්න දැන් අපි කොච්චර නම් මේ සිව්පසේ හොයාගෙන යනවද බලන්නකො. ඇයි මේ ආයතන ටික පිනවන එකක් තමයි අපි මේ කරන්නේ. සැපේ හොයාගෙන යනවා. එතන තියෙන්නේ අපිට මොකද්ද? දුකම තමයි අපිට එතන තියෙන්නේ. දුකෙන් දුකට වැටෙන අවස්ථා තියෙනවා නේ. දැන් සමාජයේ ජීවත් වෙන පුද්ගලයා කොහොම ජීවත් වෙන්නේ? සැපෙන් සැපටත් ගමන් කරනවා, දුකෙන් සැපටත් ගමන් කරනවා, සැපෙන් දුකටත් ගමන් කරනවා, දුකෙන් දුකටමත් ගමන් කරනවා. දැන් බලන්නකෝ මේ ස්පර්ශ නැත්තම් ආහාරය කෙසේද අපිව අරගෙන යන්නේ කියලා නේද? තණ්හා මූලික සූත්‍රය තුලත් හොඳට ඕක දේශනා කරලා තියෙනවා. තණ්හාව කෙබඳුද කියලා, අත්හැරීම කෙබඳුද කියලා. දැන් අපි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මොකද කරන්න ඕනේ? අත්හැරීම පුරුදු කළ යුතුයි. එහෙනම් කබලින්කාර ආහාර පිළිබඳ මනා අවබෝධයක් තියාගෙන මේ ස්පර්ශ ආහාර ගැනත් අපි අවබෝධයක් ඇති කරගන්න ඕනි. දැන් එතකොට ඇස ඔබ දකීද? ඇස යනු කුමක්ද? ඇස හටගන්නේ කෙසේද? දැන් මේවත් අවබෝධ කරගන්න ඕන. දැන් ඔබ දන්නවා මම සහ අපි කියන කාරණා නිර්මාණය වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ සතර මහා ධාතුන්ගෙන් කියලා. එතකොට එතන ඇති වුණා මොනවද? නාම රූප ටිකක්, සලායතන ටිකක් ආවා. මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය. එතකොට මේ ඇස කියන්නේත් මොකද්ද? ඇස හැදෙන්නේත් කොහොමද? මොනා නිසාද? මෙන්න මේ සතර මහා ධාතුන්ගේ නිර්මාණයක් තමයි මේ ඇස. ඇස අනිත්‍යයි. ඇස නිති වෙනස් වෙනවා. ඇස නිති පෙරලෙනවා කියලා යම් අයෙක් කියනවා. කවුද ඒ කෙනා? එයා සද්ධානුසාරී පුද්ගලයා. ඒ නිසා එයා අනිත්‍යයි අනිත්‍යයි කියන කාරණාව ගෝචර කරගෙන ජීවත් වෙනවා. හැබැයි සිව්ව පායට වැටෙන්නේ නැහැ. මොකද වෙන්නේ? සංසාර ගමන දික් කරගන්නවා. සෝතාපට්ටිංග ලබා ගන්න ටිකක් කල් ගත කරගන්නවා සංසාර ගමනේ. හැබැයි මේ ඇස පිළිබඳව මනා අවබෝධයකින් ධර්මානුකූලව දකින පුද්ගලයාට අපි නමක් කියනවා. මොකක්ද? ධම්මානුසාරී පුද්ගලයා කියලා. එහෙනම් ඔහු මොකද කරන්නේ? මේ ඇස ධර්මයේ තුලින් දකිනවා. එහෙනම් ওই දේශනා කරා වූ ඇස කියන්නේ මොකක්ද? යම් දෙයක ඵලයක්, හේතුවක්. හේතුවක් නිසා තමයි මේ ඇස අපේ සකස් වෙලා තියෙන්නේ. එහෙනම් මේ ඇසක් තියෙන්නේ මගේ මේ ශරීරයේම
අවයවයක් හැටියට. එතකොට මේ අවයවය හැටියට ශරීරයේ තියෙනවනම් එයත් නිර්මාණය වෙලා තියෙන්නේ මොනවාගෙන්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන්. එහෙනම් බලන්න ඕනේ ඇසට ගෝචර වෙන වර්ණ රූප ටිකත් අපි ලස්සනයි කියලා ගන්න ඒවා ටික. අපි එතෙන්ට ගිහිල්ලා ඇලෙනවා. අපි කැතයි කියලා අපි මොකද කරන්නේ? එතන ගැටෙනවා. අදුක්කම සුඛ. එතන සැපයක් තියෙනවා දුකක් තියෙනවා. එතන මේ දේවල් කවුද? මේ දේවල් මොනවද කියලා අපි බලන්න ඕනේ. ඇස පිළිබඳව මම දන්නවා නම් මේක සතර මහා භූතෙන්ගේ හට ගැනීමක් තමයි. මේ ඇස මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙලා යන දෙයක්, විපරිණාම ධර්මයක් මේක, හේතුඵල ධමයක් කියලා ඇස දකිනවා නම් ඇසට මම ලස්සනයි කියලා ගන්න දේවලුත් මොනවද? ඒ විදිහටම නිරන්තරයෙන්ම වෙනස් වෙලා යන මොනවද? හේතුවකින් ඵලයකින් හටගත්තු දෙයක් කියලා අපි පටිච්ච සම්පන්නව හිතනවා. ඒතකොට මම තණ්හාව ඇති කරගන්නවද? ඒක අල්ලගන්නවද? ඒක අල්ලගන්නේ නැහැ. දැක්කොත් දැක්කා, දිත්තේ දිත්ත මත්තා. දැක්කොත් දැක්කා පමණයි අපි ඒක අරගෙන ගෙදර යන්නේ නැහැ. දැන් අදම අපි මොකද කරන්නේ? අද අල්ලගෙන ගෙදර යන එකක් කරනව නේද පින්නතුනි? ඈ ඒ වගේම ඔය සලා ඇස වගේම අනිත් ආයතන ටිකත් මොකද කරන්නේ? අපි අරගෙන යනවා, අල්ලගෙන යනවා ඔක්කොම ටික. ඒ ගිහිල්ලා මොකද කරන්නේ? විපරිණාම කියෝන මේ පරිදේව. පරිදේවේ ඔය කියවනවයි තියෙන්නේ නේ. හැබැයි ඒක අපි දැක්කනම් එතන අපි මොකද කරන්නේ? අතහැරලා අතහැරලා යන දේ පස්ස ආහාරයක් බවට පත් වෙනවා. බලන්න මේ දීර්ඝ සංසාර ගමන පුරාවට මේ ආයතන ටික අපි එක්කගෙන ආවා. මේ සංසාර ගමන පුරාවටම අපි අරගෙන ඇවිල්ලා දැන් මේ මනුස්ස ලෝකෙටත් අපි අරගෙන ඇවිදilla තියෙනවා. එහෙනම් මේ ජීවත් වෙන කාලය පුරාවටම බලන්න මොනවද මේ ආහාර වර්ග ටික කියලා. අපි දකින්නේ කබලින්කාර ආහාරය පමණයි. නමුත් අපි අනිත් ඒවා ගනුත් මොනවද ගන්නෙ? මේ ආහාරයක්ම තමයි අපි ලබා ගන්නෙ. ලබාගෙන මොකද කරන්නේ? තණ්හාව අපේ හිත ඇතුලේ දෝලණය කර ගන්නවා. ඒක වගා කර ගන්නවා. ඒ වගා කරගත්ත එකේ ප්‍රතිඵල තමයි මේ අපිට දැන් ඉරණම අත් වෙලා තියෙන්නේ. දැන් මෙහෙන් බලන් යද්දි පින්නතුනේ අපේ මේ මනුස්ස ජීවිතය කියලා කියනත් මහා සාපයක්. ඇයි මෙතන තියෙන්නේ දුකම තමයි නේද? ඒක අවබෝධයක් ඇති කෙනෙක්ට හොඳට තේරෙනවා. මේවා හොඳට අවබෝධ කරන් ඉස්සරහට ගමන් කරනකොට නේ. ඒකට බලන්න ඕනේ. එහෙනම් හැම ගහපු එළදෙනක් වගේ තමයි මේ ආයතන ටික නිරන්තරයෙන් මම ඇලෙනවා ගැටෙනවා නේද? විනය්‍ය ලෝකයේ අභිඥා දෝමනස්සං ඇලෙන ගැටෙන එකක් තමයි මම මේ සිද්ධ කරගන්නේ කියලා අවබෝධයක් ඇති කරගන්නට අවශ්‍යයි. එතකොට දැන් මේ පින්නන්ත පිරිසට කබලින්කාර ආහාරය පිළිබඳ මන අවබෝධයක් ඇතැයි වටහා ගන්නට ඇතැයි සිතනවා. පස්ස ආහාරය පිළිබඳ මන අවබෝධයක් ඇති කර ගන්නට ඇතැයි සිතනවා. දීර්ඝ විස්තර තියෙනවා මේවා කතා කරලා දේශනා කරන්න ගියොත්. ඊළඟ ආහාරය මොකක්ද අපිට තියෙන්නේ? මනෝ සංචේතන ආහාරය. තාම යන්නේ මේ ආහාරංච පජානාති. ආහාරය කියන්නේ කුමක්ද කියන කොටස තමයි අපි තාමත් කතා කරගෙන දේශනා කරගෙන ගමන් කරන්නේ. ඒතර මනෝ සංචේතන ආහාර. දැන් බලන්නකෝ. කබලින්කාර ආහාර ගත්තු නිසා මොකද වුනේ? ස්පර්ශ ආහාරත් අපි දැන් ලබා ගත්තා. ඒ ස්පර්ශ ආහාර ලබාගත්තු නිසා මොකද වුනේ? මට ත්‍රිවිධ භවයක් සකස් වෙනවා. මොනවද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. මොකද වෙන්නේ අපි දැන්? මේ තුන් භවයක් ත්‍රි භවයකට අපි දැන් ගමන් කරනවා. දැන් අපි ඇවිල්ලා තියෙන මොන භවයටද? කාමාවචර මොකෙන්ද? කාමාවචර මේ භවයකට ඇවිල්ලා තියෙන්නේ නේද? කාමාවචර භවය මොකද්ද? මනුස්ස ලෝකේ 31 තලෙන් එකක් මේක අපේ. මනුස්ස ලෝකෙට ආවා. දැන් බලන්නකෝ මේ ගමන් මාර්ගය කොහොමද කියලා. කබලින්කාර ආහාර උදව් වුණා, ස්පර්ශ ආහාර උදව් වුණා. දැන් මොකද වුනේ? ඉඹුරා ගොදුරු කිලින් නැහැ. ඒ ටික කාගත්තු නිසා භවයක්ම තමයි ආවේ. දැන් බලන්න කොහොමද ගැලපිලා එන්නේ කියලා. විඥාන පත්‍යය නාම රූපං, නාම රූප පත්‍යය සලායතනං, සලායතන පත්‍යය පස්ස, පස්ස පත්‍යය වේදනා, වේදනා පත්‍යය තණ්හාව. ගත්තේ කොහෙන්ද පින්නතුනේ? ස්පර්ශය තුලින් අපි තණ්හාව, තණ්හා පත්‍යය. දැන් මොකද කරන්නේ? ඕන් අල්ල ගන්න යනවා. මොකද්ද? උපාදානය කර ගන්නවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා මේ ත්‍රිවිධ භවයක් අපි ගන්නවා. දැන් මේක ගත්තාම 108 ආකාරයකට මේ තණ්හා වෙනවා. කොහොමද එන්නේ? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා 3යි,
රූප ශබ්ද ගන්ධ රස පහස පොට්ටාබ්බ මේ කියන 6යි 6 වරන් 3 10 8යි ඕක ගත්තා කොහොමද අපි බාහිරව සහ අභ්‍යන්තරව ගත්තා 18 වරන් 2 30 6යි ඕක අපි ගත්තේ කොහොමද අතීතයේ ගත්තා වර්තමානයේ ගන්නවා සහ හෙට කියලා දවසක් මොහොතක් හරි තිබ්බොත් අපි මොකද කරන්නේ ඔන්න අපි ගන්නවා එහෙනම් 36 වරක් 3 කීයද 108යි දැන් බලන්න මේ භවයට අපි ආපු විදිය කොහොමද කියලා දැන් ඕක තමයි නිරුද්ධ කරන්නේ කවුද සාරාංශංගේ කල්පලක්ෂය පුරාවටම අපේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ 35 වෙනි අවුරුද්දේ මේ කතෘතුමා ගෘහය නිර්මාණය කරන කතෘතුමා හොයාගෙන ගිහිල්ලා පින්නතුනි අවසාන මොහොතේ උන්වහන්සේ හොයාගත්තා මොකද්ද මේ අපේ ගෘහය නිර්මාණය කරන්නේ තණ්හාවම තමයි අන්න හොයාගත්තා එහෙනම් 108 ආකාරයකින් මේ තණ්හාව ගලාගෙන ගලාගෙන මේ සංසාර ගමන පුරාවටම ගමන් කරනවා එහෙනම් මෙතන අපිට තියෙනව මොනවද අපි රූපයත් එක්ක අපි තණ්හාව ඇති කර ගන්නවා නේ තණ්හාව දැන් මෙතන එන්නේ මනෝ සංචේතන ආහාරයක් හැටියටනේ මනෝ සංචේතන ආහාරයක් හැටියට දැන් මෙතන එන්නේ එතකොට මොනවද එන්නේ රූප සංචේතන ඊට පස්සේ ශබ්ද සංචේතන ගන්ධ සංචේතන ජීවහා සංචේතන කාය සංචේතන මනෝ සංචේතන හැටියට අපි මොකද කරන්නේ දැන් මේ ආහාරයක් හැටියට අපි මේක ලබා ගත්තා ලබා ගත්ත ගමන් අපි මොකද කරේ ත්‍රිවිධ භවයක් සකස් කරගත්තා දැන් බලන්න පුරුකක් වගේ අපිට මේක ගලාගෙන එන විදිය ජීවිත ගමන පුරාවටම කබලින්කාර ආහාරය උදව් කරා ස්පර්ශයට ස්පර්ශයේ උදව් කරා මනෝ සංචේතන ආහාරයට ත්‍රිවිධ භවයකට අපිට මේක දැන් උදව් කරා දැන් මේ උදව් කරපු දැන් අපි මොකද බලාගෙන ඉන්නේ දැන් මේ පින් ඇත්තන්ගෙන් ඇහුවොත් එහෙම දැන් මේ ආහාර ටික ගැන කතා කරගෙන දේශනා කරගෙන එනකොට ඔබගේ ජීවිත පදනම කොතනද තියෙන්නේ මේ ආහාරයේ පිරිසිදුව දැක්කද ආහාරංච පජානාති කියන්නේ ආහාරයේ හට ගැනීම කුමක්ද කියලා දැක්කද ඔබ එතකොට අපි මේවයි පින්නතුනි හොඳ අවබෝධයකින් විමසන්නට ඕනි එහෙම වුණොත් අපිට මේ තණ්හාව කියන හුල මම ආයනේ කියන හුල නැත්තම් අපි මේ උපාදානය කරගන්නා වූ කොටස් ටික මගේ අපේ නේද මගේ දරුවා මගේ මහත්තයා මේ හැම කෙනෙක් අපි මොකද කරන්නේ දකින්න කෙනෙක් බවට පත් වෙනවා දැන් දැකලා දින්නේ මේ පින්නන්ත පිරිස ඈ යම් තාක් දුරට අවබෝධයක් තියෙන නිසා සමහරවල්ලාට දැන් තේරුමක් ඇති නමුත් අපි මේක මේ සූත්‍රය තුළ විග්‍රහ කරගෙන යනකොට තේරෙනවා Taman කොච්චර පසුගාමි ගමනක්ද දැන් එන්නේ කියලා නේ එහෙනම් හොඳට අවබෝධයක් තියාගන්න මනෝ සංචේතන ආහාරයක් කියලා කියන්නේ අපිට ආයේ නැවතත් භවයක් සකස් කරන එකක්ම තමයි තියෙන්නේ. ඒ නිසා මේ ආහාර වර්ග තුන පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගත යුතුයි. දැන් භවයක් ගෙනත් දෙන නිසාම අපි මේකට කියනවා මොනවද? මනෝ සංචේතන ආහාර කියලා. ඊළඟට අපිට තියෙනවා මොකක්ද? විඥාන ආහාරය. දැන් ඔතන අපි අල්ලන් තියන කොහොමද? උපාදානය කරගෙන තියෙනවා. නේ? උපාදානය කරගත්තම මොකද අපිට ලැබෙන්නේ? භවයක්ම තමයි විඥානේ නැත්නම් විඥානන ලක්ෂණය කියලා අපි හඳුන්වනවා මේකට. විඥානයේ සමානයි විඥානන ලක්ෂණය. ඒ කියන්නේ මොකක්ද? නැවත මේ නාම රූප දෙකේ ගමන් කිරීමක් ආරම්භ වීමකි. නැවත මේ නාම රූප දෙකේ ගමන් කිරීම ආරම්භ වීමක්. මේකට අපි කියනවා මොකද්ද? විඥානන ලක්ෂණය කියලා මේ විඥාණයට. ඒ ආහාරයක් බවට පත් වෙන්නේ කෙසේද විඥාණය? අර නාම රූප දෙක ගෙනත් දෙන නිසා මේක ආහාරයක් බවට පත් වෙනවා. දැන් අපි හොඳට බලන්න ඕනේ උපාදාන පත්‍ය භව. නැවතත් අපි ගමන් කරේ භවයකට. එතන ඇති වුණා මොකක්ද? භව පත්‍ය ජාති. නැවතත් ඉපදීමක් හටගත්තා. ඉපදීම හටගන්නත් මොනවද සකස් වුනේ? කබලින්කාර ආහාර ටික වේදනා සංඥා නැමැති ගෙනත් දෙන පස්ස ආහාරය ඊට පස්සේ මනෝ සංචේතන ආහාරය එනකොට ජාති ජරා ව්‍යාධි කියන මෙන්න මේ මරණ කියන දුක් වලට අපි මොකද කරන්නේ උරුමකම් කියන පුද්ගලයේ බවට පත් වෙනවා දැනුත් අපි ඒ තැනම තමයි ඉන්නේ දැන් අපි මේ ගත කරන්නේ මොකද්ද මේ
දුකක් තමයි මේ හැම මොහොතක්ම කියලා අපිට කියන්නේ මොකක්ද? දුකේ හට ගැනීමක්. දැන් බලන්නකෝ, දැන් දේශනා කරනවා අපි ධර්මයක්. වැස්ස එහා පැත්තෙන් එනවා නේ. හරි අමාරුවේ මොකද කරන්නේ? ඈ අධිපති භාවයට පත් කරගෙන, වීරිය ඇති කරගෙන, ඊශ්වර භාවයට ඇති කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අපි දැන් උත්සාහ කරනවා නේ. දැන් මෙතන මයික් එකක් ලොකුවට නැහැනේ අපිට නේද? පොඩි හෙඩ් මයික් එකක් නේ තියෙන්නේ. මේ සමාල්ලාට ඇහෙන්නේත් නැතුව ඇති. හැබැයි මොකද කරන්නේ? වීරිය ඇති කරගෙන අපි ධර්මයේ ශ්‍රවණය කරන්න උත්සාහ කරනවා. දැන් ඒ වගේ තමයි වීරිය ඇති කරගන්න ඕන මොනවදද අපි? මේ සතර ආහාර වර්ග ටික දුරු කරගන්න. නැත්තම් ආහාරංච ප්‍රජානාති කිව්වහම මේ ආහාරය පිළිබඳව අවබෝධ කරගන්න අපි මොකද කරන්න ඕනේ? අධිපති භාවයක්ම ඉසිලිය යුතුයි. දැන් තියෙනවා එතන කොහොමද? පဋාණ සූත්‍රයේ දේශනා කරනවානේ මොනවද? චන්දාධිපති චන්ද සම්පයුත්තකානං ධම්මානන්තං සමුත්තානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ. ඊට පස්සේ චිත්තාධිපති චිත්ත සම්පයුත්තකානං ධම්මානන්තං සමුත්තානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ. ඊට පස්සේ විරියාධිපති විරිය සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ. විමංසාධිපති විමංස සම්පයුත්තකානං ධම්මානං තං සමුත්තානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ. දැන් බලන්න මේ සතර ඉර්ධිපාද ටික අපිට මේ වෙලාවෙත් අධිපති භාවයට ආවේ නැද්ද? අධිපති භාවයටම පත් වෙලා තියෙනවා. වීරිය ඇති කරගන්න දැන් විමසනවා. කොහෙන් හරි කමක් නැහැ, මේ අමා බණපදේ ඇහෙන වෙලාවේ කන් දෙක යොමු කරනවා මේ පැත්තට. හිත මොකද කරන්නේ? හිත එකඟ කරගන්න අපි දැන් උත්සාහ කරනවා. ඒ වගේ අපි මොකද කරන්න ඕනේ පින්නතුනි? මේ සතර ආහාර වර්ගේ නැත්තම් අපි මේ භව ගමන දික් කරන එක්තරා කොටසක් තමයි අපි මේ සතර ආහාර වර්ග ටික. ඉතින් ඒ පිළිබඳව අපි මනා අවබෝධයක් ඇති කරගන්නට අවශ්‍යයි. එනිසා ඕක ආහාර ධාමයක්. කබලින්කාර ආහාර නිසා ස්පර්ශය ඇති වුණා. එතන මොකද වුනේ? අපිට වේදනා සංඥා ටික ඇති වුණා. ඒ නිසා මනෝ සංචේතන ආහාරයක් බවට පත් වුණා. මේ ආහාර ධාමයේ හොඳට අවබෝධ කරගන්න නිතර නිතර මොකද කරන්න ඕනේ අපි? අපි මේවා සජ්ජායනා කරන්න ඕන නේද? නැත්තම් නිකන් අපි බණ ඇහුවට වැඩක් වෙන්නේ නැහැ. එහෙන බණපදයක් ගානියක් මොකද කරන්න ඕනේ? සති සම්පජාන කාර්යීත්වයෙන් යුක්තව අපි මානසිකාර කරන්න උත්සාහ කළ යුතුයි. එනිසා මේ චක්‍රය හොඳට මතක තියාගන්න. කබලින්කාර ආහාර නිසා තමයි මම හටගෙන තියෙන්නේ. ඒ නිසා තමයි මට වේදනා සංඥා කියන මෙන්න මේ ස්පර්ශය අපිට ඇති වෙලා තියෙන්නේ. ඒ ස්පර්ශය නිසා මොකද වුනේ? මනෝ සංචේතන ආහාරය නැත්තම් භවයකට මම සකස් කරගත්ත වෙල ටික. ඒ නිසාම විඥාන ආහාරේ නැවතත් නාම රූප දෙකක් හටගන්න ක්‍රමවේදයක් මම හදාගත්තා. එහෙනම් ආහාරංච පජානාති, ආහාරයේ හට ගැනීම කුමක්ද කියලා අවබෝධයක් වෙනකොට ඔය චක්‍රය අපිට හොඳට සිහියට එන්නට ඕනේ. දැන් අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට තමන්ගේ අතේ ඉන්න දරුවා කවුද? තමන්ගේ මහත්තයා කවුද? තමන් කවුද? තමන්ගේ දුව කවුද? පුතා කවුද? අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙනම් කවුද මේගොල්ලෝ? ආහාරවල ඵලයක්, ආහාරවල හට ගැනීමක් තමයි මගේ මේ දරුවා, මගේ මේ මහත්තයා, මගේ ඥාති ටික, මගේ අම්මා. ඒ වගේම බාහිර දේවල් ටිකත් අපි බලනවා. අපි දැන් ගෙයක් දොරක් හදන්න ගත්තහමත් මොනවද අපිට අවශ්‍ය වෙන්නේ? ගෙයක් හදන්න ගත්තොත් මොනවද ඕන වෙන්නේ? ෆවුන්ඩේෂන් එක දාන්න ඔය කියන පටවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් ටික අවශ්‍යයි. එතකොට අපි බලන්න ඕනේ එහෙනම් අත්තරීම පුරුදු කරන්නත් අවශ්‍යයිනේ පින්නතුනි අපි නේද? ඒතර බලන්න ඕනේ අර පදනම මම මුලින් සකස් කරේ ප්‍රාතිමෝක්ෂ සම්වර සීලය. ඊට පස්සේ ඉන්ද්‍රිය සම්වර සීලය ගැන දැන් අපි කතා කරා ස්පර්ශ ආහාරය තුල. ඊට පස්සේ භෝජනයේ පමණ දැන ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද මේ? පළවෙනි එකම තමයි මොකද්ද? රස තණ්හාව. ඔක මාරය අපිට ඉස්සරහට අරගෙන ගමන් කරන අපි මේ දිව නේ නානා ආකාරයේ රස නිසා අපි දැන් මොකද වෙන්නේ? ගෝචර කරගෙන තියෙන රස ටික තණ්හාව දුරු කරගන්න පුළුවන්. අවුරුද්දක් අවුරුද්දක් පාසා දැන් අලුත් අවුරුද්දෙදී
සංඥාව පහළ වෙනවට අග්ගාල කොහටද? හිතට. මොනවටද? කජු වෑංජනේට නේද? කැවුම් ටිකට කොකිස් ටිකට මොකද වෙන්නේ? සංඥා ටිකට අග්ගාල පහළ වෙනවානේ. එයි දැන්. ගිය අවුරුද්දේ අපි ඔය ටික අල්ලගෙන ඉවරයි. ඊට ඉස්සෙල්ලත් අපි උහුරු කරලා තිබ්බ අම්මල තාත්තල ඔය ක්‍රම වේදෙටනේ. හිත පුරුදු වෙලා තිබ්බ නිසා දැන් මොකද වුනේ? මේ දිව පිනවෙන එකක් අපි සිද්ධ කරනවා නේ. ඉතින් ඒ හින්දා බලන්න ඕනේ එතකොට මේ තැනට වැටෙන්නත් අපිට මොනවද මේ වෙලා තියෙන්නේ? අපේ හරියට ප්‍රතිපදා ගමන අපි ගමන් කරලා නැති එකේ අවබෝධයක් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අපි හිත මොකද කරන්න ඕනේ? මේ කරන වැඩයට අපි සිහිය උපද්දවා ගත යුතුයි. මේ මොහොතේ කරන දෙයට. එහෙම ඇති කරගත්තොත් තමයි මොකද වෙන්නේ? අර ආශ්‍රව ධර්ම හැටියට මම මේ ධර්මයේ ළඟට ලං කරගන්නේ. භාවනා කර්මස්ථාන ටික ළඟට ලං කරගන්නේ. නැත්තම් අපිට ආහාර පටික්කුල මානසිකාරය කවදාකවත් කරන්න හම්බෙන්නේ නැහැ. කටින් කියන එකක් කරાવી නේ. මොනවද කොහොමද කියන්නේ? දැන් ස්පර්ශ ආහාරය තුලත් තිබ්බනේ අපිට. කබලින්කාර ආහාරය තුලත් තිබ්බ මොනවද තිබ්බේ? කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සං, නහාරු, අට්ටි, අට්ටිමිච්ඡා, වක්කං, හදයන්, යකනං, කිලෝමකං, පියකං, පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරීසං, පිත්තං, සෙම්හම්, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සුවසාකේලෝ, මුත්තා, මුත්තලං ගන්ති කියලා මොකද කරන්නේ අපි? දෙතිස් කූණපකයන් ගැන කියවනවා. හැබැයි අවබෝධයක් නැහැ කොහොමද මේක හටගෙන තියෙන්නේ කියලා. එඳා මානසිකාර කරනකොට හොඳට මේ ආහාරය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න. ආහාරයේ හට ගැනීම කුමක්ද කියලා හොඳට අවබෝධයක් ඇති කරගන්න. එතකොට අපිට පුළුවන් මොකද්ද? යම් පුද්ගලයෙක් කෙනෙක් උපදිනවා නම් එතන ඵලය මොකක්ද? මේ සතර ආහාර වර්ගයේ පැවැත්ම නේද කියලා අපිට දැන් අවබෝධයක් තියෙනවා. දැන් අපේ පින්වන්ත කරුණාපාලි මෙහෙණින් වහන්සේගේ දරුවත් එතකොට කවුද මේ? සතර ආහාරවල ප්‍රතිඵලයක් නේ. කෘතඥ හිත නිසා අපේ හිත මොකද වෙන්නේ? ත්‍රිලක්ෂණ ජය අරගෙන නැති නිසා තාම දුක්ඛිත භවින් පීඩා විඳිනවා. නමුත් අපි මනසේ අවබෝධ කරගත යුතුයි මේ යම් පුද්ගලයෙක් සත්වයක් හට ගන්නවා නම් ඔහුගේ පැවැත්ම තියෙන්නේ කොතනද? මේ සතර ආහාර වර්ගයේ පැවැත්මක් නේද කියලා අපි අවබෝධයක් ඇති කරගන්නට අවශ්‍යයි. එහෙම ඇති කරගත්තොත් මොකද වෙන්නේ? අර තණ්හාව ටික ටික හරි වාසි ජට නේ. අර වැය අරගෙන කොල්ලිය රහිනවා වගේ ටික ටික හිතේ තියෙන මම ආයනේ කඩා ගන්න අපිට ලේසි. රහින්ද ලේසි. ඒ හින්දා කියවෙන එකක් නොකර අපි මොකද කරන්න ඕනේ? අපේ හිත පුරුදු කරන එකක් අපි කරන්න අවශ්‍යයි. ඒ නිසා බණ අහන කට්ටිය ඕන තරම් ඉන්නවා නේද? භාවනා කරන කට්ටිය ඕන තරම් ඉන්නවා නේ. ගැඹුරු දේවල් හොයන කට්ටිය ඕන තරම් ඉන්නවා. හැබැයි තමාගේ මොකද අමතක කරලා තියෙන්නේ? ප්‍රතිපදා ගමන අමතකයි. භෝජනේ පමණවත් ඔහු දැනගෙන නැහැ. දැන් ඒකත් යනවනේ හරි චක්‍රයක් විදිහට. කොහොමද? සති සම්පජන්න කාරීත්වය නැති වෙලා යනවා නිදිදුරු කෙරුවේ නැත්තම්. දවල් නිදිදුරු කිරීම නැති වෙලා යනවා භෝජනේ පමණ දැනගත්තේ නැත්තම්. භෝජනේ පමණ දැනගත්තේ නැත්තම් මොකද වෙන්නේ පින්නතුනි අපිට? ඉන්ද්‍රිය සංවර සීලය නැති වෙලා යනවා. ඉන්ද්‍රිය සංවර සීලය නැති වෙලා ගියොත් එහෙනම් මොකද වෙන්නේ? තමන්ගේ නිත්‍ය සීලයක් තමන්ට අමතක වෙලා යනවා. ඒ නිසා ඕක අපි මොකද කරන්නේ? උඩුගම් බලා යන්න ඕනේ නේද? දැන් මේ යන්නේ කොහොමද? වැඩි හරියක් යන්නේ අනුසෝතගාමී ගමනක් නේ අපි. අපි ගමන් කරන්න ඕනේ කොහොමද පින්නතුනි? පටිසෝතගාමී ගමනක්. පටිසෝතගාමී ගමනක් ගමන් කරන්න නම් අපි මොකද කරන්නට ඕනේ? මේ සම්මා දිට්ඨිය උපදවා ගත යුතුයි. ඔබ කියන්නා වූ ඇත්ත ඇත්තටියේ නිවැරදි දැකීම. එහෙම දකින්න නම් දැන් මෙතනත් සතර ආහාර වර්ග ටික අපි කතා කරන්නේදී ආහාරයේ හට ගැනීම ඵලයක් ගෙන දෙනවා නම් එතන මොකද්ද අපිට තිබෙන්නේ? දුකම තමයි. එහෙනම් දුක්ඛ සත්‍ය. චතුරාර්ය සත්‍යෙට අපිට මේක ගලප ගන්නට පුළුවන්. ඊට පස්සේ ඒ තණ්හාව ඇතිවීමට හේතුව මොකක්ද? මේ දුක ඇතිවීමට හේතුව මොකක්ද? තණ්හාවම තමයි. එහෙනම් දුක්ඛ සමුදය
සත්‍ය. දැන් ඕකත් අපිට හේතුවට ඵලයට ගලපන්න පුළුවන්ද බැයිද පින්නතුනේ? ගලපන්න පුළුවන්. හේතුව මොකක්ද දුක ඇති වෙන්න? තණ්හාව. ඵලය මොකක්ද අපි ලබාගත්තු? දුකම. හේතුව සහ ඵලයට අපිට මේක කොටු කරගෙන යන්න පුළුවන් නේ. ඒ හින්දා යම් තැනක ඵලයක් හටගන්නවා නම් ඒ ඵලය හටගන්නේ සතර ආහාර වර්ගයේ පැවැත්ම තමයි. ඒ හින්දා මනෝ සංචේතනා කිව්වහම මොනවද සකස් කරගෙන තියෙන්නේ අපි? ත්‍රිවිධ භවයක් නම් පින්නතුනි එතන තියෙන්නේ මොකද්ද? කර්මයම තමයි. විඥාන ආහාරය කියලා කිව්වොත් මොනවද අපිට එතන තියෙන්නේ? නැවතත් ප්‍රතිසන්දියක් ලබා ගැනීමම තමයි. නැවතත් මොකද්ද? නාම රූප දෙකක හට ගැනීමක්ම තමයි අපිට ඇති වෙන්නේ. එහෙනම් හොඳට අවබෝධයක් ඇති කරගන්න මොකක්ද? මනෝ සංචේතනා ආහාර කිව්වහම එතන තියෙන්නේ කර්මයම තමයි. විඥාන මට්ටමට ආපුවාම ඒක මොකද වෙන්නේ? ප්‍රතිසන්දියක් ලබා දෙනව නැවත නාම රූප ටිකක් ඇති කර ගන්නවා. දැන් මනෝ සංචේතන ආහාර කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්නෝතරේ මෙතනදී. හරියට මනෝ සංචේතන ආහාර කියන්නේ මොකක් වගේද? ගිනි අඟුරු වලක් වගේ කියලා. අපි දැන් පයින්වන්නේ මෙතෙන්ද නේ? දැන් මේ පැනලා තියෙන කොහේටද? ගිනි අඟුරු වලකට පැනලා තියෙන. දැන් දුකේ හට ගැනීම තියෙනවා. හොඳට මේ බවගාමි ගමනේ මොකද වෙන්නේ? හොඳ අවබෝධයක් දැන් තියෙනවද? ඈ දුක කිව්වහම මොකද ඇති වෙන්නේ? කියයි ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණපි දුක්ඛා කියලා. දැන් මේ දුක හට ගන්නත් පැවැත්ම මොකද්ද අපිට තිබිලා තියෙන්නේ? සතර ආහාර වර්ග ටික. ඉන්දා ওই සතර ආහාර වර්ග ටික ගැන හොඳ අවබෝධයක් අපි ඇති කර ගන්නට අවශ්‍යයි. එතකොට ගිනි අඟුරු වලක්සේ කියලා කියන්නේ ඒකයි. නිතරම මොකද වෙන්නේ? 11 ආකාර ගින්නකින් අපි දැන් පිච්චෙනවා. නේ? රාග, දේශ, මෝහ, තණ්හා, මාන, දිට්ඨි නේද? මේ ඔක්කොම මොකද වෙන්නේ? අපිව දැන් ගිනි ගන්නවා. දැන් මේ වෙලාවෙත් මොකද වෙන්නේ? ගිනි ගන්නවා ඇති ඔය හිත. නේ? බාහිරින් ශබ්ද එනවා, වර්ෂාව වැඩි, අධිකයි. නේ? ඇහෙන්නේ නැහැ නේ කියලා ඇලීම් ගැටිනොත් ඇති මෙතන. නේ? අපි එහෙම තියාගන්න හොඳ නැහැ. අපි ධර්මයේ ශ්‍රවණය කරද්දී මොකද කරන්න ඕනේ? හොඳට සති සම්පජන කාරීත්වයෙන් යුක්තවම අහන බණයි ඇහෙන බණයි දෙකක්. දැන් බණ අහන වෙලාව අපි. ඒ නිසා හොඳට මානසිකාරය පුරුදු කරන්න මේ වෙලාවේ. හොඳට මේ ආහාර ටික හිතට දාගන්න. හොඳට ඒක මානසිකාර කරන්න පුරුදු වෙන්න ඕන අපි. එතකොට අපිට තේරෙනවා අපි මේ භවගාමී ගමන කොහොමද කියලා පින්නතුනි. මේ සසරට වැටිලා අපි දැන් මොකක්ද මේ විදිහ ක්‍රියාකාරකම් මොකක්ද කියලා අපිට තේරෙනවා. ඒතර මගේ දරුවා කියන්නේ කවුද කියලා මට හොඳට අවබෝධයක් ඇති වෙනවා. ඵලයක හට ගැනීමක් ඇතිවීම හේතුවකින් සකස් වෙච්ච දෙයක් මේක. එහෙනම් දරුවා කියන්නේ මොකක්ද? සතර ආහාරවල පැවැත්මක් කියලා අපිට හොඳ අවබෝධයක් ඇති වෙනවා. ඒක ඇති වෙන්නත් දැන් අපිට මොනවද තිබ්බේ? අපිට තිබ්බ චක්‍රයක්. කබලින්කාර ආහාර නිසා මොනවද ඇති වුණේ අපිට? වේදනා සංඥා. ඒ නිසා ස්පර්ශය ඇති වුණා. ස්පර්ශය ඇති වෙච්ච තැන මොනවද අපිට හම්බුනේ? කර්මය හම්බුණා. ත්‍රිවිධ භවයකට අපි සකස් කරගත්තා. ත්‍රිවිධ භවයක් නිසාම අපිට මොනවද හම්බුනේ? ප්‍රතිසන්දියක්, නැවත විඥාන ආහාරයක් අපි ලබා ගත්තා. දැන් මේ දුර්ලභෝ manussත්තං. දුර්ලභෝ manuss ජීවිතයකට අපි දැන් ඇවිදින්න තියෙනවා. ඒ නිසා සම්මා දිට්ඨිය ඇති කරගන්න උත්සාහ කරන මොහොතේ හොඳට තමන් අතට ගන්න ආහාරයට ගන්න බත්පත දිහා හොඳට බලන්න. මනසිකාර කරන්න මේ ආහාරවල පැවැත්මක් නිසා නේද මගේ මේ කය පවතින්නේ කියලා බලන්න. මේ දරුව කොච්චර කෑ ගහනවද බලන්න. මේ තුන් වේලයි තියෙන්නේ අපිට ඊට අමතරවත් ආහාර ගන්නවා. දැන් සත්තු මොකද කරන්නේ? උදේ පාන්දර කෑ ගහනවා. මේ අපි කියන සින්දු කියනවා කියලා පොඩි කාලේ අපිට උගන්ලා තියෙනවා නේ. දැන් මේ සින්දුද කියන්නේ පින්නතුනි මොනවද? කුසගින් ඉන්න නිසා නිරන්තරයෙන් මේ සත්තු කෑ ගහනවා. එකට පොර කනවා. ඒ සත්ව ලෝකය කියලා කියන්නේ මහා භයංකාර ලෝකයක් ඒක. නේද? ලෝභකමයි මොනවද තව? ද්වේෂයයි පිරිච්ච තැනක් එතන. රාගයේ පිරිච්ච තැනක් එතන. ඒ නිසා අපි මේ සිව්වපායට නොගිහිල්ලා කොහෙටද යන්න ඕනේ? සුගතියට යන්න වැඩ ටිකක් අපි නිවන ආරම්භණය කරගන්න මොහොතේදී සුගතියට යන වැඩපිළිවෙලක් අපි සකස් කරගත යුතුයි. ඒ නිසා හොඳට මානසිකාර කරන්න මේ සතර ආහාර වර්ග ටික පිළිබඳව. එතකොට දැන් දන්නවා පින්නතුනි ආහාරංච පජානාති කිව්වහම
ආහාරයේ හට ගැනීම කුමක්ද කියලා කිව්වහම ඔබට දැන් හොඳට අවබෝධයක් තියෙනවා කුමක්ද සතර ආහාර වර්ග ටික පිළිබඳ. දැන් බලන්න ඕනේ එහෙනම් ආහාර සමුදයංච පජානාති. ආහාරයේ ඇතිවීම කුමක්ද කියලා. සමුදයංච කිව්වහම මොකක් තියෙන කාරණාව අපිට තණ්හාව. එහෙනම් මේ තණ්හාව ඇති වෙන්නේ කොහොමද කියලා අපි හොඳට බලන්න ඕනේ. දැන් තණ්හාව නිසා මොකද කරන්නේ අපි? ප්‍රාර්ථනා ඇති කර ගන්නවානේ. ඈ අනේ මගේ කුසේම දරුවෙක් වෙලා ඉපදේවා, නැත්නම් අපේ පවුලේ ඥාතියෙක් වෙලා ඉපදේවා නේ. මහසෑය ගාවටත් ගිහිලා අපි මොකද කරන්නේ? දරුවා අපේක්ෂා කරනවා, ප්‍රාර්ථනා කරනවා නේද? එක එක නේ දේවාල වලට ගිහිල්ලා මොකද කරන්නේ අපි? පූජාවට්ටි අරගෙන ගිහිල්ලා අපි කන්නලව් කරලා දරුවා ප්‍රාර්ථනා කරනවා නේ. විවිධාකාර වූ විදිහට අපේ මොනවද තියෙන්නේ? ප්‍රාර්ථනාවක් තියෙනවා. දැන් සිල් ගන්න ඇත්තොත් මොකද කරන්නේ? ප්‍රාර්ථනා එක් කර ගන්නවා නේ. සුදුවත ඇඳගෙන කොහටද යන්නේ? නැවත ඈ කොහෙදද? සුගතියට යන්න නේ. ප්‍රාර්ථනා මනුස්ස ලෝකේ නැවතත් උපතින්න කියලා මොකද කරන්නේ? ඈ ආශාවක් ඇති කරගෙන සිල් රකින්නවා. සමහරු දිව්‍ය ලෝකේ යන්න සිල් රකින්නවා. සමහරු සතර අපායට යන්න බය නිසා සිල් ආරක්ෂා කරගන්නවා නේ. දැන් කඨින චීවර පූජා කරද්දි මොකද කරන්නේ? ආනිසංස ටිකක් වැඩිපුර තියෙන නිසා ඈ පව් ටික අහෝසි කරගෙන සුගතියට යන්න කියලා ඇයි දේශනා විලාසයට දේශනා කරනවා නේද? කඨිනානි සංස දේශනාවලත් මොනවද ලැබෙන දේවල් ටික කියලා. මොකද කරන්නේ මේ? තණ්හාව ඇති කරගන්න වැඩපිළිවෙලක් අපි පින්කම් කරලා සිද්ධ කරනවා. තේහෙනද? බුදුවරයෙක් පහල වෙලා පින්නොතුනි අපිට මොනවද කරලා කියා මේ අපේ අපිට කරන්න කියලා තියෙන්නේ. මේ සසර ගමන කෙටි කරගන්න කියලා අපිට දේශනා කරලා දෙන භාගතුන් වහන්සේ. අපි පින්කම් කරන්න අවශ්‍යයි. අපි පින්කම් කරන්නේ මොකක් නිසාද? අපේ හිතේ තියෙන මේ ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්න අපි පින්කම් සිද්ධ කරනවා නේ. ඒ නිසා අපි හොඳ අවබෝධයක් ඇති කරගන්නට අවශ්‍යයි මේ ආහාර සමුදයංච පජානාති කියනකොට මේ තණ්හාව උපාදානේ තණ්හාව නිසා තමයි අපි මේ උප්පත්තිය සකස් කරගෙන තියෙන්නේ කියලා. දැන් අපි ඉස්සෙල්ලා දේශනා කරා යම් දෙයක් අපිට ලැබේ නම් එතන තියෙන්නේ මොකක්ද? දුකම තමයි. සැපේ කියන්නේ දුකක්මයි. එතකොට දුකෙන් දුකටත් අපි පත් වෙනවා නේ. සැප හොයන්න ගියාම වැඩිපුර සැප හොයන්න ගියාම මොකද වෙන්නේ? දුකටපත් වෙනවා. එතකොට අපි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහාරීව වාසය කරොත් මොකද වෙන්නේ අපිට? අපි එච්චර දුකකටපත් වෙනවද? නේ අවබෝධයක් තියාගෙන නේ අටලෝ දහම පිළිබඳව ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසා සුඛංච දුක්ඛං මේ පිළිබඳවත් මන අවබෝධයක් තියෙන නම් අපි දුකටපත් වෙනවද? නෑ. ලෝකය අටලෝ දහමට යටයි, අටලෝ දහම ලෝකෙට යටයි. නමුත් අපි මොකද වෙලා තියෙන්නේ? අපිට අවබෝධයක් නැතිකම නිසාම අපි ඔහේ ගලාගෙන එන පැත්තට හොයිය කියලා අපි දැන් ගමන් කරන එකක් තියෙනවා. නින්දා පටිච්ච සම්පන්නව ඒ න්‍යාය හොඳට අපි අවබෝධ කරගන්නට අවශ්‍යයි පින්නතුනි. එහෙම අවබෝධ කරගත්තොත් මේ ආහාර නිසා ගෙන දෙන ඵලය අපිට නිරුද්ධ කරගන්නට හැකියාවක් තියෙනවා. අපි ඒකට මේ වෑයම් කරන්නේ දැන් නේද? ඵලයක් ලබා ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. පොඩ ආහාරය ආහාර සමුදයන්ත පජානාති කිව්වම අපි දැන් දන්නවා තණ්හාව නිසා තමයි අපිට මේ ඵලය ගෙනත් දීලා තියෙන්නේ. දැන් 108 ආකාරයකින් තණ්හාව ගලාගෙන එනවනේ අපේ හිතේ නේ. ඈ තියෙනවා. එතකොට අපි ඊළඟට කාරණාව බලන්න ඕනේ මොකද්ද? ආහාර නිරෝධංච පජානාති. මේ ආහාරය නිරෝධය කරගන්න ක්‍රමවේදය කුමක්ද කියලා අපි බලන්න ඕනේ. දැන් ලෝක මට්ටමින් ගත්තාම පින්නතුනි අපිට මොකද වෙලා තියෙන්නේ? ලෝක මට්ටමින් ගත්තාම ආදරය තියෙනවා. කාටද? තමන්ගේ දුවට, පුතාට නේද? මේ ස්නේහය කියන එක, සෙනෙහස කියන එක හැම කෙනෙක්ටම තියෙනවා. නේ? දැන් ලෝක මට්ටමින් ගත්තාම අපේ පින්නන්ත මෑණියන් වහන්සේලාට ඒ සෙනෙහස කියන දේ, ඒ වගේම අපේ මේ ආදරණීය අම්මලට නේ, අපි හැම කෙනෙක්ටම බැඳීමක් ඇති කරගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒ සෙනෙහස කියන දේ තියෙනවා. ඒක ලෝක මට්ටමින්ම අපේ හිත තියෙන. දැන් මේ හැම දෙයකම මුල්ුනේ මොකක්ද? මොකද්ද මුල් වෙලා තියෙන්නේ අපේ? ඈ අපේ මොකද්ද මුල්ලා තියෙන පින්නතුනේ? සිත. වෙන මොකුත් නෙමෙයි. මොකද්ද මුල්ලෙන්නේ අපේ? අපේ හිත මුල් වෙලා තමයි මේ ලෝක මට්ටමින් හැම දෙයකටම අපි මොකද වෙන්නේ? ඇලෙන්න ගැටෙන්න ගමන් කරන්නේ. ඉතින් ඔය අපි කියනවානේ මේක හරි
හරි කැත තැනක් කියලා මොකද්ද හිත නේ ඔතෙන් දෙනා මොනවද හේතු හේතු සම්පයුත්තකානම් ධම්මානන්තං සමුත්තානහච්ච රූපානක් හේතු පච්චේන පච්චයෝ මොනවද එන්නේ ඔතෙන්ට ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ කියන මෙන්න මේ කාරණා ඔක්කොම ටික මොකද තියෙන්නේ ඔය හිතේ සිතේ තියෙන නිසා මොකද වෙන්නේ අපි සෙනෙහස ආදරය ඔය කියන අකුරු ටිකට මම මගේ කියන ඒව ටිකට අපි මොකද වෙන්නේ බැඳෙනවා හිතනවා දැන් එහෙනම් මේ ආහාරං ආහාර සමුදය නිරෝධය කරගන්නකොට කොහොමද අපි කරන්න ඕනේ පින්නතුනි ආහාරය නිරෝධය කරගන්නකොට මේ දේවල් අපි දැක ගන්න ඕනේ දැන් අපි මුල ආහාරංච පජානාති කියයි දැක්කා ආහාරයේ සතර ආහාර වර්ගයක් අපි දැක්කා ඒ ආහාරයේ පැවැත්ම තමයි අපිට මේ දැන් ලැබිලා තියෙන්නේ කියලා දැක්කා ඒකට හේතුව මොකක්ද තණ්හාවම තමයි කියලා අපි අවබෝධ කරගත්තා එහෙනම් ඒක නිරෝධය කරගන්නම් මොකද වෙන්න ඕනේ මම මේ ලෝක මට්ටමින් තියෙන හිත හොඳට හොයා ගන්න ඕනේ මේ හිත හොයාගත් තැන තමයි අපිට මොකද වෙන්නේ නිරෝධය කරගන්නට හැකියාව ලැබෙන්නේ නැත්තම් අර සතර ආහාරයේ පැවැත්ම නැති කරගන්න අපිට අවකාශය ලැබෙනවා මේ හිත හොයාගත්තොත් දැන් නම් කොහොමද හිත හොයාගන්න ඕනේ අපේ හිත දැන් ඇලුනා දැන් ඒකයි අපි බලන්න ඕන පින්නතුනේ දවසේ මානසිකාර කරනකොට දැන් නිදිදුරු කිරීමෙන් වාසය කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ කොහොමද නිදිදුරු කිරීමෙන් වාසය කරන්නේ අපි රාත්‍රී කාලයේ කොටස් තුනකට වෙන් කරගත්තා කොහොමද ප්‍රථම යාමය මධ්‍යම යාමය සහ අලියම් යාමය කියලා දැන් ප්‍රථම යාමය කියද්දි කොහොමද තියෙන්නේ අපිට කාර්ය බහුල යාමයක් හවස 6 ඉඳන් රාත්‍රී 10 විතර වෙනකම් මොකද පින්නතුනි අපි හරි කාර්ය බහුලයි නේ දැන් වර්තමානයේ නම් හරි කාර්ය බහුලයි මධ්‍යම යාමය කියලා අපි කිව්වා කීයද 11ත් සාමාන්‍යයෙන් එක එකමාර විතර වෙනකම් දැන් මේ වෙලාවේ අපි මොකද කරන්නේ පින්නතුනි හොදට නිදා ගන්න වෙලාව හොරු පැන්නත් දන්නේ නැහැ අලුයම යාමේ තියෙනවා කීයද අපි ඒ මධ්‍යම යාමයෙන් පස්සේ සාමාන්‍යයෙන් උදෑසන 6-7 දක්වා කාලේ අලුයම් කාලය දැන් බලන්න දන් දෙනවා සිලුත් ආරක්ෂා කරගන්නවා ඇතේ සිටමි දැන් භාවනාව කෙසේද එතකොට සතර ආහාර වර්ගයේ පැවැත්ම නිසා ඵලයක් හට ගන්නවා නම් අඩුමතරමේ මේ කාරණා ටික දකින්න මේ හිත සූදානම් වෙලා තියෙන්න බෑ පින්නතුනි අපේ ඒ හිත සූදානම් කරගන්න නම් මට භාවනාව අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එහෙනම් මම අලුයම් කාලයේදීවත් අඩුමතරමේ පාන්දර 4ටවත් ඇහැරිලා එක පැය කාලක් එක පැය භාගයක් එක විනාඩි 10ක් මොකද කරන්නේ මම? පොඩි භාවනා කර්මස්ථානයක් පුරුදු කරන්න ඕනේ. ආශ්‍රව ධර්ම හැටියට මම ලං කරගත්තොත් තමයි මගේ මේ හිතර නැගෙන හැම දුකක්ම හැම වේදනාවක්ම හැම සංඥාවක්ම මම දුරු කරගත්තු කෙනෙක් බවට පත් වෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? අපේ හිත හඳුනාගත්තේ නැත්තම් අපේ සංසාර ගමන දික් වෙනවා පින්නතුනි. හරියට නිකන් මොකද වෙන්නේ? කඳු මුදුනකින් ඇරපි ගංගාවක් මහමුදුර ගලාගෙන යන්නාසේ මේ හිතත් ඔහේ ගලාගෙන යනවා ඇතට. අපි එහෙම ඉඩ දීලා ඉන්න පුළුවන්ද පින්නතුනි? බැහැ. ඒ නිසා මේ සතර ආහාරයේ පැවැත්ම පිළිබඳ මනා අවබෝධයක් අපි ඇති කරගත යුතුයි. එතකොට මේ හිත අපි හොඳට හොයා ගන්න ඕන. එඳා ඉඳා ජීවත් වෙනකොට හොඳට බලන්න. භෝජනයේ පමණ තෘෂ්ණාව කොච්චර ඇති වුණාද බලන්න. සක්කාය දිට්ඨිය මගේ මගේ කියලා මං කොච්චර දේවල් අල්ලගත්තද බලන්න පින්නතුනි. මට අද දවසේ කොච්චර තරහ ගියාද කියලා බලන්න. කොච්චර ගැටුණාද කියලා බලන්න. මේ කාරණා හොඳට මානසිකාර කරලා රාත්‍රියේ නිින්දට යන්න උත්සාහ කරන්න. එතකොට ඊළඟ දවසක් කියලා දෙයක් අපිට ලැබුණොත් දවසක් ලැබුණොත් අපිට පුළුවන් අපේ සීල ප්‍රතිපදාව, ඉන්ද්‍රිය සම්වර සීලය මේ භෝජනයේ පමණ දැන ගැනීම නිදිදුරු කිරීමෙන් භාවනා කළ සති සම්පජන්න කාර්යීත්වයෙන් යුතුව මොකද කරන්න ඕනේ අපි? පළවෙනි ධ්‍යාන මට්ටමට මගේ හිත හදා ගන්නට හැකියාවක් තියෙනවා. අපි බණ අහනවා කියන්නේ මොකද්ද පින්නතුනි? මේ වෙලාවෙත් භාවනා කරන වැඩක් අපි කරන්නේ. ඔබ බුද්ධ වන්දනා කරනවා කියලා කියන්නේ මොකක්ද? භාවනා කරනවා කියන දෙයක් අපි එතන කරන්නේ. එනිසා හොඳ සති සම්පජන්න කාර්යීත්වයෙන් යුක්තවම එදිනෙදා ජීවිතය තුළ අපි ගත කරන්න උත්සාහ කරන්න ඕන පින්නතුනි. එනිසා ආහාරංච පජානාති කියද්දි සතර ආහාර වර්ගයේම දකින්න පින්නතුනි. ආහාරං සමුදේ පජානාති කියද්දි මොකක් දකින්න ඕනේ? තණ්හාව නිසා නේද මට මේ දේවල් හටගත්තේ කියලා දකින්න පින්නතුනි.
ආහාර නිරෝධංච පජානාති කියද්දි බලන්න මේ නිරෝධය කරගන්න නම් මගේ හිත දැන් මම දකින්න ඕන. මේ චිත්තනිති ලෝකෝ සිත නැමැති ලෝකේ මම මොකද කරන්න ඕනේ? හොඳට දකින්න ඕනි. මේ රූපේ අපිට ලැබුණු සාපයක් කියලාත් අපි දකින්න ඕන පින්නතුනේ. එහෙනම් ලෝක මට්ටමින් ඔබ බැඳෙන්නා වූ තැන් පිළිබඳව මන අවබෝධයක් අපි ඇති කරගන්නට අවශ්‍යයි. මෙහෙම කාරණා ටික අපි ගලපගෙන යනකොට අපිට පුළුවන් ඊළඟට මොකක්ද? ආහාර නිරෝධ ගාමිනී පටිපදායන්ච පජානාති. මේ මාර්ගය මොකක්ද? දැන් අපි බලාගත්ත මොකක්ද? අපි අවබෝධ කරගත්ත ආහාරයේ ඇතිවීම, ආහාරයේ හට ගැනීම, ආහාරයේ ඇතිවීම, ආහාරයේ නිරෝධය සහ ආහාර නිරෝධ මාර්ගය මොකක්ද කියලා අපි දැන් අවබෝධයක් ඇති කරගන්නට අවශ්‍යයි පින්නතුනි. එහෙම වුණොත් ඔන්න මම මොකද වෙන්නේ? සම්මා දිට්ඨික ඇත්ත ඇති සැටියෙන් දැක්ක කෙනෙක් බවට මම පත් වෙනවා. දැන් ආහාර නිරෝධ ගාමිනී පටිපදාංච පජානාති කියাদি මොකක්ද මම දකින්නට අවශ්‍ය වෙන්නේ? දැන් එතකොට අපි මේක කොහොමද කරන්න ඕනේ? මේ ලෝකයේ දේවල් දකින්නට වඩා විශේෂ දැනුමකින් අපි මේ කාරණා දිහා බලන්න ඕන පුින්නතුනි. එතකොට අපිට නිරෝධය කරගන්න මාර්ගයට පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා. නිකන් බලලා බෑ මේක දිහා. අපි කොහොමද බලන්න ඕනේ පින්නතුනි? මේක අපි විශේෂ නුවණකින්, තීක්ෂණ නුවණකින් අපි මේක දකින්න අවශ්‍යයි. එහෙනම් කොහොමද මම මේක දකින්න ඕනේ? දැන් මම රූපයට කැමතියි කියලා අපි අල්ලගත්තොත් මොකද වෙන්නේ පින්නතුනි? මෙතන තියෙන්නම මොකක්ද? කබලින්කාර ආහාරයක් කියලා මම දකින්න අවශ්‍යයි. මම කියන පුද්ගලයාත් මම හොයාගන්නවද නැද්ද? මම හොයාගන්නවා. මගේ කියලා මම අල්ලගන්න දේවල් මොකද කරන්නේ? මම හොයාගන්නවා. මේක නිරෝධය කරගන්න විදිහ, මේ ප්‍රතිපදා මාර්ගය කියන මෙන්න මේ කොටස් ටික මම හොඳට අවබෝධයකට ලක් කරගන්නවා. ඉන්දා අපි බලන්න ඕනේ පින්නතුනි, මේවා අවබෝධ කරගත්තට පස්සේ අපි කිසිවක් ප්‍රාර්ථනා කරනවද? කිසිවක් ප්‍රාර්ථනා කරලා වැඩක් නෑ. අපිට ඵලයක් ගෙනත් දෙන්නේ ප්‍රාර්ථනා කරන තැනක් තියෙන්නේ. මොකද්ද පින්නතුනි? අපිට දුක, දුකම තමයි තියෙන්නේ. දුක ඇති වුණොත් මොකද්ද තියෙන්නේ? තණ්හාව හට ගන්නවා. අපිට හේතුව ඵලය අපිට එතන ඇති වෙනවා. එහෙනම් සසර පැවැත්ම නවත්තන්න නම්, ඒ භවය නවත්තන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? සතර ආහාර වර්ගයේ පිළිබඳව මනා නුවණක් ඇති කරගෙන, විදර්ශනාව උපදවාගෙන, තියුණු නුවණක් ඇති කරගෙන අපි ඒ සතර ආහාර වර්ග පිළිබඳව දකින කෙනෙක් බවට, දැනගන්න කෙනෙක් බවට පත් වෙන්නට අවශ්‍යයි. එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම හිතන ශ්‍රාවකයා මොකද වෙන්නේ පුතේ? එහෙම හිතන ශ්‍රාවකයා මොකද වෙන්නේ? දැන් ආහාරංච පජානාති කියදී ආහාරය දැක්කා. සතර ආහාර වර්ග ටිකක් තිබ්බා. කබලින්කාර ආහාර, ඊට පස්සේ පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර. දැන් අපි ඕක විග්‍රහ කරා. ඊට පස්සේ ඒක හටගන්න හේතුව සමුදයංච පජානාති ආහාර. මොනවද? තණ්හාව තමයි. නිරෝධය කරගන්නම් මම මේ ලෝක මට්ටමේ තියෙන හිත මම දකින්න අවශ්‍යයි. එහෙම වුණොත් මොකද වෙන්නේ? නිරෝධ ගාමිනී පටිපදා මාර්ගයේ මම දකිනවා. එතන තීක්ෂණ නුවණක් ඇති කරගෙන, විදර්ශනාව පහළවාගෙන නැවතත් භවයක් ප්‍රාර්ථනා කරනවද ඔබ? ප්‍රාර්ථනා කරන්නේ නැහැ පින්නතුනි. එහෙම වුණොත් අපි නිවන් දකින වැඩපිළිවෙලකට අපේ හිත අපි ගමන් කරගත්තා. එතන මම සම්මා දිට්ඨි පුද්ගලයෙක් බවට පත් වුණා. එහෙම වුණොත් ඔබ කවුද? එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. මොකද වෙන්නේ? ඔහු සම්මා දිට්ඨිය ඇති කරගත්තු කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, ධම්මේව අවෙච්ච පස්සාදානං සමන්නාගතෝ. මොකද වෙන්නේ? ඔහු ධර්මයේ නොසෙල්වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම වුණොත් ආගතෝ ඉමං සද්ධම්මති. ඔහු මොනවාද? ධර්මයේ ඇසුරු කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම පත් වුණොත් මොකද වෙන්නේ? ආය මේ මනුෂ්‍ය ලෝකයේ තුල ඔහු ඉන්නවා, ජීවත් වෙනවා. නමුත් මොකද වෙන්නේ? ඇලෙන්නේ නැහැ. ඇයි? දැන් සතර ආහාර වර්ග ටික පිළිබඳ මන අවබෝධයක් ඒ පුද්ගලයාට තියෙනවා. ඔහු සම්මා දිට්ඨිකයි. ආහාරංච පජානාති කියාදි දැනගත්ත සතර ආහාර වර්ග ටික ගැන, සමුදය දැනගත්ත තණ්හාව නිසා තමයි කියලා, නිරෝධය මොකද්ද කරගන්නම් තමන්ගේ හිත දකින්න ඕන.
එහෙම දැක්ක කෙනා මොකද වෙන්නේ? මාර්ගයට ඇවිල්ලා විදර්ශනා ඥානයක් උපදවා ගත්තා. එහෙම වුණොත් ඔහු කවුද? සම්මා දිට්ඨි හෝති. සම්මා දිට්ඨි පුද්ගලයේ බවට පත් වෙනවා. ධර්මයේ ඇලී ගැලී වාසය කෙනෙක් බවට පත් වෙනවා. ඔහු මනුස්ස ලෝකයේ තුල ජීවත් වුණත් ඔහු ඇලෙන්නේ ගැටෙන්නේ නැති සිතක් හදාගෙන ජීවත් වෙනවා. ඒ නිසා පින්නතුනේ අපි හොඳටම මේ ආහාරංච පජානාති කියද්දි මේ සතර ආහාර වර්ග ගැන හොඳ මනාව අවබෝධයක් ඇති කරගෙන මේ ලෝක මට්ටමින් තියෙන සිතත් අවබෝධ කරගෙන තණ්හාව අවබෝධ කරගෙන අපි මේ මනුස්ස ලෝකයේ තුල ජීවත් වෙනකොට මේ මනුස්ස ලෝකයට නොයැලී ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙන්නට අවශ්‍යයි. ඒ නිසා සම්මා දිට්ඨි සූත්‍රයේ තුල සාරිපුත්‍ර හාමුදුරුව මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක පින්වන්ත පිරිසට දේශනා කරා මේ සම්මා දිට්ඨි සූත්‍රය. ඒ නිසා ඔබත් හොඳ අවබෝධයක් ඇති කරගන්න සතර ආහාර වර්ග ටික ගැන මනා දැනගත්තොත් ඔබත් සම්මා දිට්ඨි පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ ලෝකයට නොයැරෙන පුද්ගලයෙක් බවට පත් වෙලා අමා නිවන සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබෙනවා. එසේ හැකියාව ලැබෙන්නට මේ දහම් පරයාය කමඨහනක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. එසේනම් පින්නතුනි, අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන්න පාදක වුණේ පින්වන්ත වතුවත්තේ කරුණාපාලි අපේ මෑණියන් වහන්සේගේ ආදරණීය මුණුබුරාවන KD චෛලසස්සර පුතුණුවන්ගේ ඒ මළගිය ප්‍රාණකාරයා සිහිපත් කරගෙන ඒ ආදරණීය පුතුණුවන්ගේ මළගිය ප්‍රාණකාරයාට පුණ්‍යානුමෝදනා කිරීමේ චේතෝ විමුක්තිය ඇති කරගෙනයි අද මේ ධර්ම දේශනාව මේ ආකාරයෙන් ලෝකවාසී සෑම දෙනාටම ශ්‍රවණය කරන්නට විකාශය කරේ. ඉතින් අපි හැම දෙනාම මේ රැස් කරගත්තා වූ සියලු පින් ඒ පින්වන්ත පුතුණුවන්ගේ මළගිය ප්‍රාණකාරයාට අනුමෝදන් කරනවා. අභව ස්ථානයක උප්පත්තිය සකස් කරගන්න නැතුව දෙව් මිනිස් සග කෙළවර අමුත් අජරාමර අමා නිවනින් සැනසීමට මේ ශ්‍රවණය කරා වූ දේශනා කරා වූ මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් ඒ දරුවාගේ මළගිය ඥාතියාට අනුමෝදන් කරමි, අනුමෝදන් වෙත්වා කියලා සාධුනාද පවත්වන්න හැම දෙනාට. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු මං පරන්ති. අපි හැමදෙනාම චෛලසස්සර පුතුණුවන්ගේ මළගිය ප්‍රාණකාරයාට සේම මේ පින් ඇත්තන් නමින් මේ භවයේදී මිය පරලව ගියා වූ සියලු මළගිය ඥාතීන්ටත් ඒ වගේම සුජීවත් අල් ධර්මයේ ශ්‍රවණය කරන්න පැමිණියා වූ අපේ කල්යාණ මිත්‍ර පින්වන්ත මෙහෙණින් වහන්සේලා ප්‍රමුඛයට ඇති මේ ගිහි පින්වන්ත පිරිසටත් මේ පින්කෙත අනුමෝදන් වෙත්වා. හැමදෙනාට මේ ධර්මයේ ශ්‍රවණය කළ සති සම්පජන්න කාර්යත්වයෙන් යුක්තව මේ manuss ලෝකයෙන් අපිට හැමදෙනාටම නිර්වාණ ධාතුව ආරම්මණය කරගන්නට මේ පින්කෙත හේතු වේවා, වාසනා වේවා කියලා ආශිර්වාද ඇති කරගෙන අපි හැමදෙනාටම පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා වොන්තු ඥාතයෝ. අනන්ත තුනුරුවනේ ගුණ බලයෙන් මේ පින්වන්ත සැමහට සෙත් වේවා. සැම නිදුක් වේවා, නිරෝගී වේවා, සැම සුවපත් වේවා, සුවපත් වේවා. අභිවාදන සේලිස නිත්‍යම් වද්ධා පච්චායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්හෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතෝ. රාගක්ඛයෝ නිබ්බානං.